තිරුවන් සරණයි හැම දිනාටම අපි අදත් මේ සෝදානම් වෙන්නේ අපේ සුපුරුදු දම් සභාව දහම් හමුව පවත්වන්නටයි. විවාහර වර්ෂයෙන් සැලකුවොත් අද 2021 වර්ෂයේ ජූලි මාසයේ දෙවනිදා සිකුරාදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලැන්දරේ. ඒ වගේම අපි ශ්‍රී ලංකා වේලාවෙන් දැසන 5:30 සිට 7:30 දක්වා මේ දම් සභාව පවත්වන්නේ. දම් සභාවට අපි එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. මේ වන විටත් අපේ කල්යාණ මිත්‍ර පිරිස විශාල ප්‍රමාණයක් මේ දම් සභාවට එකතු වී සිටිනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු හැම දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් අපි සම්බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් දහම අප්‍රමාණ වෙහසක් දරා අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දිනාගින්ම බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ දම් සභාව අදත් අපි මේ පවත්වගෙන යන්නේ. පංචවග්ගීය එහෙම නැත්නම් පළමු ශ්‍රාවක පස් දෙනෙක්ගෙන් බුදුරජාණන් වහන්සේ මේ දම් සභාව ආරම්භ කළා. අයම් කාලඡේදයක් උන්වහන්සේ කරන ලද අප්‍රමාණ ප්‍රයත්නෙන් මේ උතුම් නිර්මල දහම නිවීම සැනසීම පිණිස උපකාරී වෙන දහම උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසායි උන්වහන්සේ බුද්ධ නමින් හඳුන්වන්නේ. ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගත්ත දහම තුළට උන්වහන්සේ පැමිණියා. ඒ කියන්නේ දහමෙන් නිවිලා සැලසිලා ජීවත් වුණා. ඒකයි උන්වහන්සේ තථාගත කියන නමින් හැඳින්වුවේ. තතතාවට පැම්පත්තුණු පැමිණි කියන අදහස තථාගත කියන්නේ. එතකොට මේ තතතාව කියන්නේ ඇත්තටම මේ දහම සෝභාදහම ස්වභාවිකත්වය. එය අවබෝධ කරගත්ත සහ එයට පත් වුණා කියන එක. ඒකම තමයි මේ අපි කියන නිවීම සැනසීම. ඒක මහ ගැඹුරු දෙයක්. ඒක අපි ජීවිතයේ ලබන කෙටි කාලීන පොඩි අස්වැසිල්ලක් වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරු අවබෝධයක් තුළින් ගිහිල්ලා යථා තත්වයට පත්වීමක් ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ බුද්ධ තථාගත යන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මේ දහම දේශනා කළා. පළමු වතාවට ඊට සුදුසු පස් දිනක් උන්වහන්සේ තීරණය කරගෙන ය දේශනා කළා. ඉතින් එතෙන් සිට මේ දහම අවබෝධ කරගත්ත බුදුවරු අප්‍රමාණ පහළ වුණා. ඒ අවබෝධ කරගත්ත හැම දෙනාම අපි හඳුන්වන්නේ බුද්ධ කියලා. ඒ වගේම ඒ විදිහටම අවබෝධ කරගත්ත දහමට පැමිණ වාසය කළා බොහෝ දෙනෙක්. දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසී කියන ඊදුම අපේ ධර්ම සාහිත්‍යයේ අප්‍රමාණව යෙදිලා තියෙනවා. දිට්ඨේව ධම්මේ කියුවේ මේ ජීවිතේදීම සයං අභිඤ්ඤා සයං තමා විසින්ම අවබෝධ කරගෙන සච්චිකත්වා එය සාක්ෂාත් කරගෙන ජීවිත අත්දැකීමක් බවට පත් කරගෙන උපසම්පජ්ජ විහාසී ඒත පැමිණ වාසය කරා කියන්නේ ඒ ගුණාත්මක භාවය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගෙන ඒ විදිහට ජීවත් වුණා.
ඒක තමයි ඔය බුද්ධ ස්වභාවය. ඒක පැත්තක අවබෝධයේ තියෙන ගැඹුරු අවබෝධය. අනිත් පැත්තෙන් මේ ධහම තුල වාසය කිරීමක් තිබෙනවා. මේ දෙකම ඇති තැන තමයි මේ බුද්ධ ස්වභාවයේ තියෙන්නේ. අපි අරහන්ත බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ වශයෙන් ඔය පස්සේ කාලේ ඔය බුදුවරු සියලු දෙනාම එක හා සමානයි. නමුත් ඒ ඒ අයගේ තිබුණු විශේෂ අතිරේක දක්ෂතා පදනම් කරගෙන ඔය විදියට බුදුවරු හැඳින්වුවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ බුද්ධ වෙන්න. එහෙම කිව්වම සමහර කෙනෙකුට නිකන් එක මහා විශාල බරපතල අභියෝගාත්මක වෙන්න බැරි දෙයක් හැටියට හැඟෙන්න පුළුවන්. මොකද ඒව බොහොම ඈත් කරලා තියෙන්නේ අපේ ජීවිතෙන්. බුද්ධ වෙන්න නම් සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕන කියලා තමයි කියන්නේ. එහෙම කියලා නැහැ බුදුරජාණන් වහන්සේ. කොයි වෙලාවකවත්. ඒව මේ පසු කාලීනව එක එක්කෙනාගේ කතන්දර. කතන්දර කියලා જાති අපි දන්නවනේ. ඒවා. මේක නිසා මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වෙන්න අනුගමනය කළ පිළිවෙල. උන්වහන්සේ දේශනා කරපු පිළිවෙල අපි දැනගන්නවා. මේ අවබෝධඥාන යථාබෝධය ලබන්න උන්වහන්සේ මුලින්ම අනුගමනය කළේ සති සිහියත් එක් වෙන්න පුළුවන් නම් වර්තමාන මොහොතේ වර්තමාන ඊ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දෙයට අවදි වෙන්න පුළුවන්කම තියෙනවා නම් සතිමත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක පළවෙනි මේ බුද්ධ වීමේ පළවෙනි අවශ්‍යතාවය. ඒකයි මේ බුද්ධ වීමේ ආරම්භයේ පෙන්눔 කරන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය. ඉතින් එතන තියෙන්නේ ඒක. මේ වර්තමාන අරමුණට අවදිමත් වීම, සාවධාන වීම කියන එකයි. ඉතින් එහි සිටියොත් එහි ස්වභාවය අවබෝධ වෙනවා නම් බුද්ධ පටන් ගන්න තැන. අවධානයේ නිසා අවබෝධය. අවබෝධනේ බුද්ධ කියන්නේ. ඒකයි. අවබෝධ වුණාම එතෙන්ට එන්න විරිය ඕන. වායාමය ඕන. වෑයමක් ඕන. උත්සාහයක් ඕන. ඒකට තමයි විරිය කියන්නේ. ඔය විදිහට මේ කුසලතා තුන මූලික වශයෙන් මොනවාද? සතිමත් බව, විමසුම් නොවන වීර්යය. බුද්ධ වෙන්න අවබෝධඥානෙ ලබා ගන්නත්, ඒට පැමිණ වාසය කරන්නත් මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ ඔය තුන. එතකොට ඔය තුන අපි වර්ධනය කරගන්නෙත් මේ ජීවිතේදිමයි. මේ ජීවිතේදිමයි. ඒ පිළිබඳව අලස කම්මැලි පසුබට අය තමයි මේ සාරා සංකේය කල්පලක්ෂය කියන කතාව කියන්නේ. ඒක කම්මැලියන්ගේ අලසයන්ගේ ප්‍රකාශනය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක කිසිම තැනක එවැනි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ චතුසත්‍ය අපි අවබෝධ කරගන්නේ අමුතු දෙයක් නෙමෙයි. මේ ලෝකෙ දිග පළල බලන්න යනවා නෙමෙයි. භෞතික විද්‍යාවේ, රසායන විද්‍යාවේ, ජීව විද්‍යාවේ, සමාජ විද්‍යාවේ, දේශපාලන විද්‍යාවේ, ආර්ථික විද්‍යාවේ හොයන දේවල් හොයනවා නෙමෙයි. මේ හැම දෙයකටම පොදු දුක්ඛ, මේ හැම දෙයකටම පොදු කාරණයක්, මහා පොදු සාධකය අපි අවබෝධ කරගන්න යන්නේ. ඒක තමයි දුක්ඛ කියන්නේ. ඒකට හේතුව ඒ දුක්ඛ ස්වභාවය අවබෝධ වෙන්න වර්තමානයේ සිහිනුවන තියෙනවා. ඒකට හේතුව අවබෝධ කරගන්න මේ වර්තමාන මොහොතේ සිහිනුවන තියෙනවා. වීරිය තියෙනවා. ඒ දුක්ඛ ඒ හේතුව අයින් කරගන්න වර්තමාන මොහොතේ සිහිනුවන වීරිය තියෙනවා. ඒකයි. ඒක නිසා මේක වර්තමාන වැඩක්. වර්තමාන වැඩක්. ඉතින් ඔය සියලු විද්‍යා ශාස්ත්‍ර සියලු ධර්මතාවලට පොදු කාරණා හතරක් මේ දහමේ අපි අවබෝධ කරගන්නවා. ඒක අවබෝධ කරගත්ත හැමෝම බුද්ධ චතුසත්‍ය අවබෝධ කරගත්ත අය බුද්ධ කියන්නේ.
ඉතින් ඒ අවබෝධයත් එක්කම පැමිණ වාසය කිරීමකුත් තිබෙනවා. ඒ පැමිණ වාසය කිරීම කියන්නේ අර නිරෝධයටපත් වීම, තුන්වෙනි ආර්ය සත්‍යයටපත් වීම. ගැටලුව අවබෝධ කරගත්තා, ගැටලුවට හේතු අවබෝධ කරගත්තා. එයින් මිදීමේ මඟ අවබෝධ කරගත්තා. ඒ මාර්ගයේ අනුගමනය කළා. අනුගමනය කරලා ඒකෙන් මිදුණා. මිදිලා ඉන්නවා. ඒ මිදිලා ඉන්නවා කියන එකයි විමුක්ත විමුක්ත කියන වචනයෙන් හඳුන්වන්නේ. සුවිමුක්ත විමුක්ත වැනි වචන අපි අහලා තියෙනවා අපේ ධර්මයේ යෙදිලා තියෙන. උපසම්පජ්ජ විහෙරති කිව්වෙත් ඒකම. ඉතින් අපිට ওই කාර්යය මේ ජීවිතේදී කරගන්න පුළුවන් දෙයක්, කරන්න පුළුවන් දෙයක්. ඔක කොයි වෙලාවකවත් මරණයෙන් පස්සේ දෙයක් හැටියට උද්ධහම ගන්නන්නේ බුදුරජාණන් වහන්සේ ගන්නන්නේ. ඊට අදාළ කුසලතා අපි වර්ධනය කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ජීවිතයට කලින් ජීවිතය කියලා කොහෙවත් කියන්නේ නැහැ. ඒක දිත්තේව ධම්මේ මේ ජීවිතය තුල දීම සයන් අවිඤ්ඤා සත්‍චිකත්ව තමාම අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඒට පැමිණ වාසය කිරීම. ඊට අදාළ ධහම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට අපි මේ සාකච්ඡා කරන්නේ, තේරුම් ගන්නේ, අවබෝධ කරගන්නේ ඒ ධහම. ඒ ධහම අපට සංරක්ෂණය වෙලා ඇවිල්ලා තියෙනවා අපේ ආර්ය පරපුරෙන්. අපිට පෙර සිටි ආර්යෝ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ අප්‍රමාණ කරුණාවෙන් මේක දිගින් දිගට දායාද කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නිසා වසර 2600කට විතර පස්සේ ඉන්න අපිටත් ඒක ලැබිලා තියෙනවා. අදත් අපිට බුද්ධ වෙන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, තථාගත වෙන්නත් පුළුවන්, ඊට පැමිණ වාසය කරන්න පුළුවන්. ඒ සඳහා දරන උත්සාහයක් මේ ධම් සභාව. එතකොට අපි මේ ධර්ම සාකච්ඡාවකදී බුද්ධ දේශනා, බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ධර්ම සම්භාෂණ තමයි අපි සාකච්ඡාවට ගන්න. මුල් බුදු සමයේ කේන්ද්‍රය වෙන්නේ, මධ්‍ය ලක්ෂය වෙන්නේ චතුසත්‍ය, චතුරාර්ය සත්‍ය, වෙන දෙයක් නෙමෙයි. ඊළඟට ඒ මධ්‍ය ප්‍රධාන ඉගැන්වීම වටා තවත් බොහෝ ධර්ම සම්භාෂණ, දේශනා, සාකච්ඡා පැවැත්විලා තියෙනවා. හැබැයි හැම එකක්ම අර චතුසත්‍ය තවදුරටත් විස්තර කිරීමක් හැටියට ඉදිරිපත් වෙච්ච දේ මිසක එතනින් පිටස්තර දෙයක් නොවේ. ඒක නිසා අපිට මුල් බුදු සමයට අයත් බුද්ධ දේශනා හෝ ශ්‍රාවක දේශනා හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඒවා චතුසත්‍ය ඉලක්ක වෙලා තියෙන, චතුරාර්ය සත්‍ය ඉලක්ක වෙලා තියෙන. එක්කෝ ඒ දේශනාව දුක්ඛ සත්‍යයට සම්බන්ධයි. ඒ විවරණය කරන, විභජනය කරන, උත්ථානීකරණය කරන දේශනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමුදය සත්‍යයට සම්බන්ධයි. දුකට හේතු ඒ විවරණය කරන, විභජනය කරන, උත්ථානීකරණය කරන පහාණයට මඟ පෙන්වන සාකච්ඡාවක්, දහම් දේශනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නිරෝධයට සම්බන්ධ ධර්ම සම්භාෂණයක්, දහම් සාකච්ඡාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එය නිරෝධගාමිනී, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ත්‍රිශික්ෂාවට සම්බන්ධ දේශනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයින් එකක් ගැන, දෙකක් ගැන, තුනක් ගැන, හතරම ගැන කෙරෙන දේශනාවක් වෙන්නත් පුළුවන්. එහෙම දේශනාවක් තියෙනවා. ඉතින් කොහොම කරත් මුල් බුදු සමය චතුසත්‍ය තමයි මුල් බුදු සමයේ ප්‍රධානතම ඉගැන්වීම, කේන්ද්‍රීය ඉගැන්වීම, මූලික ඉගැන්වීම. ඒ වගේම ඒත හා සම්බන්ධ ඒ මුල් ඉගැන්වීමට, ප්‍රධාන ඉගැන්වීමට
එකතු වෙච්ච අතිරේක විස්තර වෙන්න පුළුවන්. එතනින් පිටස්තර දේවල් අපි මුල් බුදු සමය හැටියට සලකන්නේ නැහැ. ඉතින් පිටස්තර දේවලු පසු කාලීන වෙනකොට සාකච්ඡා වෙලා තියෙනවා. කතා බහ වෙලා තියෙනවා. සමහර විට සිව්පසය ගැන. ඒ කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් ඌවා ගැන සමහර වෙලාවට කතා බහ වෙලා තියෙන පුළුවන්. ඊළඟට එන්නේ මිනිස්සයාට ඒකනේ. ආහාර නිවාස ඇඳුම් බෙහෙත් බාණ්ඩ හා සේවා ඉතින් ඕවා ගැන කතා වෙලා තියෙනවා. ඕවා ගැන කතා කරනකොට තමයි ආර්ථික විද්‍යාව කියලා එකක් එන්නේ, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව. ඔය 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 ලෞකික විද්‍යා ඈඳෙන්නේ ඔය තැන්වලදී තමයි. ඒවා මේ සිව්පසයට මූලික අවශ්‍යතා කියලා අපි ඕකට කියන්නේ, ඒවට සම්බන්ධව තමයි මතුවෙලා යන්නේ. ඉතින් ඒව ගැන සාකච්ඡාත් පසු කාලීන වෙනවා. හැබැයි විශේෂත්වයක් තියෙනවා. එවැනි සාකච්ඡාවකට මුල පිරුවත් කවුරු හරි ඇවිල්ලි. එහෙම මුල පුරන අවස්ථාව අපි දන්නවනේ, දැකලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේගෙන් සමහර අය ඇවිල්ලා අහන්නේ මයම් බන්තේ ගිහි ස්වාමීනි, අපි ගිහි අය මේ පුත්ත සම්බාධ සයනං අජ්ජාවසාම කාසි සඳනම් පච්චන බෝම මාලාගන්ධ විලේපනං ධාරයාම ජාතරූප රජතං සාදියාම. ඔය විදිහට කියලා ඉතින් අපි කරන්නේ මෙන්න මේවා. බුදරූ රකින්නවා, ගිහි වස්ත්‍ර අඳිනවා, මිල මුදල් හම්බ කරනවා, ඒව ආයෝජනය කරනවා, පරිහරණය කරනවා. ඌවයින් දුක්ඛ දෝමනස්ස වලින් වෙලිලා ඉන්නේ. ඉතින් එන්නේ ඒකට ගැළපෙන ධමයක් කියන්නේ කේ. ඉතින් එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේට ඒක එහෙම එකක් නෑ, එහෙම ඒක ඕව කරන්න ඕනේ නෑ, ඕව පැත්තකට දාලා මහාන වෙනවා කියන්න බෑ. ඒකට ගැළපෙන ධමයක් උන්වහන්සේ ඉස්සර වෙලා දේශනා කරලා තියෙනවා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. ඒ අර අහපු ලෞකිකත්වය කිසියම් ආකාරයකට සකස් කරගන්න උපකාරී වෙන කාරණා ටික. හැබැයි ඒ එකම කොච්චර උත්සාහයෙන් මුට්ටාන සම්පදාව තිබුණත් ඒක ඇතුලේ දුක එන. ආරක්ක සම්පදාව තිබුණත් ඒකිනුත් දුක එන. ඒක පසා කරගෙන, ඒක විදගෙන, ඒක තලාව බාගෙන යට කරගෙන දුක එනවා. කොච්චර කල්යාණ මිත්‍රතාව තිබුණත් ඒක බිඳගෙන දුක එනවා. කොච්චර සමජීවිකතාව තිබ්බත් ඒක බිඳගෙන දුක එනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ආපහු අර මුල් කාරණේ කියලා දෙන්න වෙනවා. අරක ඇහුව නිසා ඒක කිව්වා. මේ ලෞකිකත්වය දිනු කරගන්න මෙන්න මේ හතර තියාගන්න. උත්තාන උත්සාහය, ආරක්ක සුරක්ෂණය, කල්යාණ මිත්‍ර යහපත් අයගේ ආශ්‍රය, සමජීවිකතා, අයවැය සමව තබා ගැනීම, ඉපයීම සහ වැය කිරීම. ඉතින් ඕවා කියලා හැබැයි ඔය හැම එකක්ම අනිත්‍යයි. ඕවා තලාව බාගෙන, කඩා බිඳගෙන, පෙරලගෙන ඒ හැම එකකින්ම දුකයි. හැම එකකින්ම ඇයි එන්නේ? අනිත්‍ය නිසා. උදාහරණයක් කිව්වොත් දැන් අපි කල්යාණ මිත්‍රතාව හරිම වටින දෙයක් නේ ජීවිතේ. හරිම වටින දෙයක්. ඒකේ වටිනාකම කියන්න බෑ. ඉතින් අපි ඒක නිසා අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන, ඒ අයගෙන් උදව් උපකාර ලබාගෙන, සහයෝගය ලබාගෙන, මඟ පෙන්වීම් ලබාගෙන මම ජීවත් වෙනවා. හරි සතුටින්. ඉතින් මේක නිත්‍යද? නෑ. සමහර වෙලාවට ඒ කල්යාණ මිත්‍රයාගේ කල්යාණ මිත්‍ර ගුණය අනිත්‍ය වෙන්න පුළුවන් ටික කාලයක් යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ගැඹුරු ධර්ම අවබෝධය තුල නොහිටියොත් අර දුක්ඛය එනවා, අර කෙලෙස් එනවා. එහෙම නැත්නම් ඒ කල්යාණ මිත්‍රය අපේ ජීවිතෙන් කිසියම් හේතුවක් නිසා අයින් වෙලා යන්න පුළුවන්. ඔහු මැරෙන්න පුළුවන්. මරණ ධර්මතාවය යටතේ. ඒ අවබෝධයට පත් වෙලා නොහිටියොත්, අපි බුද්ධ නොවේ හිටියොත් ඒක තුලින්මයි දුකේ. අපි සමජීවිතතාව පවත්ව ගන්න උපයන හැමදේම සමතුලිතව වියදම් කරන පැත්තත්, අය පැත්තත්, වැය පැත්තත් සමකරන් ඉන්න.
ඔහොම ඉන්නකොට මොකක් හරි හේතුවක් ඇති වෙලා අයවැය විසම වෙනවා. එක්කෝ අය අඩු වෙලා වැය වැඩි වෙනවා. ලෙඩක් රෝගයක් මොනවා හරි දෙයක් වුණා කිය මේ වෙන්නේ මොකද අනිත්‍යතාව නිසා. අනිත්‍යතාව නිසා සමහර වෙලාවට සමහරු වැරදි නිගමනවලට එනවා. මේවා නිට්ටයයි කිය. නැහැ හැම දෙයක්ම අනිත්‍යයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේට ඒ තුලින් එන දුක්ඛය යදානිච්ඡං තං දුක්ඛං යමක් වෙනස් වුණාද එතන දුෂ්කරතාවයක් පැන නැගේ. අපි සමජීවිකතාව පවත්ව ගන්න. නමුත් අර වගේ දේවල් වෙන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මුල් බුදු සමයේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන ඊට අදාළ දෙයමයි දේශනා කළේ. නමුත් පසුබුදු සමයට වෙනකොට සමහර අය ලෞකික දේවල් ගැන උන්වහන්සේගෙන් ඇහුවා. නමුත් ඒකට අපි උන්වහන්සේ උත්තර නොදී ඇරියේ නෑ. නමුත් ඒ හැම එකකම අපිට දැක ගන්න පුළුවන් එතෙන්ට චතුසත්‍ය සම්බන්ධ කරලා තියෙනවා. අන්තිම උත්තරේ හම්බ වෙන්නේ උට්ටාන සම්පදා, කල්යාණ මිත්‍රතා, ආරක්ක සම්පදා, සමජීවිකතා මේවයින් නෙමෙයි අන්තිම උත්තරේ හම්බෙන්නේ. ඒවා తాවකාලික පැලස්තර. හරි උත්තරේ ලැබෙන්නේ චතුසත්‍යය. ඒක නිසා අපි චතුසත්‍ය අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ තමයි බුද්ධ කියන්නේ. මේ අවබෝධයේ පත් වුණු කෙනා එතනින් නිරෝධයට පත් වෙන්න ඕන. පැමිණ වාසය කරන්නේ නිරෝධයට. ඒකට අපි නිවීම, සැනසීම, නිබ්බාන, අරහා, කේවලී, අනිශ්චිතෝ, ශුන්‍යතා ඒ විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා. කොයි தත්ත්වය හඳුන්වන්නේ? බුදුරජාණන් වහන්සේ තනි වචනයක් නෙවෙයි පාවිච්චි කරලා තියෙන වචන කීපයක්. සබ්බ සංඛාර සමතෝ, සබ්බ උපදිපටි නිස්සග්ගෝ, තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බානං ඔන්නෝයි වචන පාවිච්චි කරලා තියෙනවා. ඒතං සන්තං, ඒතං පනීතං, ඒක ශාන්ත ප්‍රනීත තත්ත්වයක්. මොකද්ද? නිරෝධ. අන්නේ ඒ නිරෝධ තත්ත්වයට පත් වෙලා වාසය කිරීම තමයි මේ අරිහත් භාවයේ තථාගත කියලා කියන්නේ. උත්සාහ කළොත් අපිට බුද්ධ වෙලා තථාගත වෙන්න පුළුවන්. එතෙන්ටපත් වෙන්නයි මේ ප්‍රයත්නය, උත්සාහය. ඒ සඳහා මග කී තථාගතයන් වහන්සේගේ දේශනා අපි මේ සාකච්ඡා කරන්න විමසන්නේ. හොඳයි, අපි තෝරාගත්ත සූත්‍රයක් තියෙනවා මේ ධර්ම සාකච්ඡාවට. සත්තට්ඨාන සූත්‍රය. අපි එහි කොටසක් කතා බහ කළා. අපි බලාපොරොත්තු වෙනවා අදත් මේ සූත්‍රය ඔස්සේ ඉදිරියට යන්න. සත්තට්ඨාන සූත්‍රය දැනට කියවලා ඇති හැමෝම වගේ පරිශීලනය කරලා ඇති. අපි ඒක අපේ මේ ස්කයිප් ගිනුමේ නිවෙන මග කියලා නම් කරලා තියෙන මේ ස්කයිප් ගිනුමට ඇතුළත් කරලා තියෙනවා. ඒ නැතත් දැන් අන්තර්ජාලය ඔස්සේ මේ ත්‍රිපිටකය පරිශීලනය කරන්න පුළුවන් මෘදුකාංග සකස් වෙලා තියෙනවා. ත්‍රිපිටක.lk ත්‍රිපිටක.org වැනි මෘදුකාංග හදලා තියෙනවා අපේ කල්යාණ මිත්‍රයෝ. ඉතින් ඒවා බොහොම වටිනවා. ඒවා පරිශීලනය කරන්න කියලා අපි මතක් කරනවා. ඒවයි මොනවා හරි අඩුපාඩුවක් දෝෂයක් දැක්කොත් ඒවා ඒ අදාළත්තන්ට බොහොම මිත්‍රශීලීව දන්නන්න කියලා තියැත්තෝ අපිට මතක් කරලා තියෙනවා. ඒක නිසා ඒක අපිට පරිශීලනය කරන්න පුළුවන්. පොතක් පතක් මුද්‍රණය කරත් මුද්‍රණ දෝෂයක් හිටින්න පුළුවන්. ඒක නිසා අපි මේ මෘදුකාංග ඊට වැඩිය හරීම සංකීර්ණ මෘදුකාංග සකස් කිරීම. නමුත් ඒ සඳහා බොහොම ලොකු වෙහෙසක් ගනිමින් ඒවා කරගෙන යනවා. දැනට ඔය අපි පරිශීලනය කරන මේ මෘදුකාංග ඒවයි යම් යම් සුළු සුළු අඩුපාඩුකම් තිබ්බොත් ඒවා කියලා සකස් කරගන්නවා. ඒවා අදාළ අයට දන්වලා කරුණාවෙන්. ඒ විදිහයි කාගෙත් අඩුපාඩුවක් ප්‍රමාද දෝෂයක් දැක්කොත් අපි ඒකට උරණ වීම වෙනවා නම් ඉතින් ඒක අපේ ලොකු දෝෂයක්. කාගේ හරි අඩුපාඩුවක් දැක්කම ඒකට උරණ වෙනවා නම් ඒ තමන්ගේ ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒක බොහොම කරුණාවෙන් අපි කියලා දෙන්නවා. නැවත නැවත වෙනවා නම් ඒත් මතක් කරලා දෙන්නවා.
ඒ වගේ අපි මේ පරිහරණය කරන පොතපතවල දේශනාවල මෘදුකාංගවල යම් විද්‍යක පොඩි පොඩි දෝෂ තියෙන්න පුළුවන්. ඉතින් ඒක මතක් කරලා දෙන්නවා. දැන් අපි මේ යම් කිසි දේශනාවක් කරගෙන යනවා. දැන් අපේ යටින් වුණත් ප්‍රමාද දෝෂයක් වුණොත් ඒක අපිට ලියන්න. ඒක කිසිම වැරද්දක් නැහැ. මේ අඩුපාඩුව පෙන්වා දීම කියන එක මේ කල්යාණ මිත්‍ර සමාජයක තියෙන ප්‍රධාන ලක්ෂණය. අඩුපාඩුව පෙන්වලා දෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. ඒක වසං කරගෙන ඉන්නවනම් ඒක අදාළ පුද්ගලයාට කියන්නේ නැත්තම් පෙන්වලා දෙන්නේ නැත්තම් ඒක ඇත්තටම කල්යාණ මිත්‍රත්වයක් එතන නැහැ. එතන තියෙන්නේ පාප මිත්‍රත්වය. ඒක නිසා ඒක එහිමයි. අනිත් පැත්තෙන් අපිට අපේ අඩුපාඩුවක් කියලා දුන්නම අපි ඒක ගැන අනතිමානීව ඒක පිළි අරගෙන අපි අපේ අඩුපාඩුව සකස් කරගන්න. එතකොට තමයි මේ මේකේ අභිවෘද්ධියක් වෙන්නේ. බුදුරජාන් වහන්සේගේ දේශනාව එහෙමනේ. අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. උද්ධිහෙසා භික්ඛවේ මස්මින් ධම්ම විනේ. මේ ධර්ම විනය තුල ඉදිරියට යන කෙනෙක්ගේ අභිවෘද්ධියක් වෙන්නේ අච්චයන් අච්චේතෝ දිස්වා. ප්‍රමාද දෝෂේ ප්‍රමාද දෝෂයක් හැටියට දැකලා පිළි අරගෙන යතා ධම්මං පටිකරෝති. දහමට විනයට අනුව ප්‍රතිකර්ම කරනවා නම් හිමස්මින් ධම්ම විනේ උද්ධි හි ඒසා. මේ ධර්මයේ විනේ යන පුද්ගලයාගේ අභිවෘද්ධියක්ම එයින් වෙනවා කියලා. අපි එහෙමයි කටයුතු කරන්න ඕන. හොඳයි, ඔය විදිහට පොතපතෙන් හෝ මෘදුකාංග වලින් හෝ අපි මේ ත්‍රිපිටකයේ පරිශීලනය කරනවා. සජ්ජායනයේ අර්ථමතු කර ගැනීම සාකච්ඡා කිරීම බොහොම හොඳයි. ඒවා අපි කරනවා. ඒ තුලින් තමයි මේ බුද්ධ වෙන්න අපිට මඟ සැරසෙන්නේ. හොඳයි, අදත් අපි සත්තට්ඨාන සූත්‍රයට අවධානය යොමු කරමු. එතකොට දේශනාව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු තිවි දූප පරික්ඛි ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝ. ඔය අර රහතන් වහන්සේට පාවිච්චි කර වචන තුන කේවලී උසිතවා උත්තම පුරිසෝ. අපි ඒව ගැන කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් සත්තට්ඨානය වෙන්නේ යම් කිසි දෙයක කොයි දේ වුණත් කමක් නැහැ. මේකට අපි කියන්නේ නාම සහ රූප කියලා. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක අංශ හතක් ඒ ධර්මතාවයේ සමුදය, ධර්මතාවයේ නිරෝධය, නිරෝධය සඳහා මග කියන හතර මූලික වශයෙන්. අන්න එතකොට පේනවා අර චතුසච්ච පදනම තමයි එතන තියෙන්නේ. එතන හතරයි. ඊළඟට ඒ ධර්මතාවයේ තුලින් ඇති කරන ආස්වාදය. ආස්වාදය කියලා අපි කියනවා. ඊළඟ ඒක ආදීනවය. ඒ ධර්මතාව තුලම මතුවලා එන ආදීනවය. ඊළඟට නිස්සරණ. අර නිස්සරණය තුලින් තමයි ඇත්තටම මේ කේවලී වුසිතවා උත්තම පුරිසෝ තත්වයට පත් වෙන්නේ. ඒවත් අයිති වෙන්නේ අර පටිපදාවට. කොහොම නමුත් මේ හතක් හැම දෙයකටම අදාළව මේ හත දක්වන සත්තට්ඨාන කුසලෝ. කුසලෝ කියලා කියන්නේ එහි දක්ෂ කියන අදහස. ඒක හරියට අවබෝධ කරගෙන නිසි අවබෝධය ලබාගෙන ඒ අනුව වාසය කරනවා කියන එකයි කුසලෝ කියන වචෙන් නිතරම අදහස් කරන්නේ. එතකොට මෙහිලා බුදුරජාණන් වහන්සේ ධර්මතා හැටියට අරන් තියෙන්නේ ස්කන්ධ, නාම සහ රූප. රූප එකක් විදිහට, ඒකකයක් විදිහට අරගෙන නාම ඒකක හතරක් විදිහට ගන්න. වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට ඔය දෙකම එකතු වුණාම, නාම සහ රූප එකට එකතු වුණාම සත්ව කියන.
ඔක්කොමටත් ওই දෙක එකට තමයි පවතින්නේ. රූපයෙන් තොරව නාම පවතින්නේ නැහැ. ඒකයි ස්වභාවය. නාම වලින් තොරව නම් රූප පවතින. දැන් ගස්කල් වල නාම නැහැනේ. රූප කොටස තියෙනවා. සතර මහා භූත තියෙනවා. පඨවි ආපෝ වායෝ තේජෝ තියෙනවා. ගහක ගලක තියෙනවා. ඒත් ඒවයි නාම නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නැහැ. වේදනා සංඥා සංකාර විඥාන නැහැ. ඒවනේ නාම කියන්නේ. ඉතින් නාමයන් රූපයෙන් මතුවලා එන දේවල්. රූපයෙන් මතුවලා එන රූපේ ඇසුරු කරගෙන පවතින රූපේ බිඳ වැටෙද්දි බිඳ වැටෙන දේවල්. එහෙමයි. ඉතින් මේක ඒක නිසා තනි එකක් හැටියට නාම රූපං කියලා අපේ ධර්මයේ හඳුන්වනවා. කොහොම නමුත් අවබෝධයේ පිණිස මේ දෙක වෙන් කරනවා නාම සහ රූප කියලා ඉස්සර වෙලා. ඊට පස්සේ රූප ටිකක් තේරුම් ගන්න පහසුයි, නාම තේරුම් ගන්න අපහසු නිසා නාම නැවත කොටස් කරලා උගන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වශයෙන්. ඊට පස්සේ ඒවා ස්කන්ධ වශයෙන් කියනකොට වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් දක්වනවා. එතකොට මේ සත්තරාණ දේශනාවේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රමයට සත්තරාණේ උගන්වනවා. මේන් අපි රූප වල සත්තරාණේ කතා කළා, වේදනා වල සත්තරාණයක් කතා කළා. අද අවධානයේ සංඥා වල සත්තරාණ. සංඥා, සංඥා සමුදය, සංඥා නිරෝධ, සංඥා නිරෝධ ගාමිනී පටිපදා, සංඥාය අස්සාද, සංඥාය ආදීනව, සංඥාය නිස්සරණ. කොහොමයි හත. අපි බලමු අපිට තියෙන කාලය තුල මේක අවබෝධ කරගන්න. පළමුවෙන් අපි සංඥා කියන දේ අවබෝධ කරගමු. සංඥා කියන්නේ නාම ධර්මයක්. ඒක රූපය ඇසුරෙන් ඇති වෙන එකක්. රූපය ඇසුරෙන් ඇති වෙන එකක්. ඒක බීජ අවස්ථාව හඳුන්වන්නයි සංඥා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. මේක ටිකක් තෝරන්න අමාරු එකක්. සංඥාවේ මේ හැම නාම ධර්මයකම තියෙන බීජ අවස්ථාව සහ උපරිමයේ දක්වා වර්ධනීය අවස්ථා. රූප ධර්ම වලත් එහෙමනේ. ඒ රූප ධර්මයක බීජ අවස්ථාව තියෙනවා. අපි බීජේ හොයාගෙන හොයාගෙන යනවනේ සමහර. දැන් භෞතිකයේ බීජේ හොයන්න උත්සාහ කරපුව කාලේ. නියෂ්ටිය. ඉලෙක්ට්‍රෝනේ, ප්‍රෝටෝනේ, නියුට්‍රෝනේ කියලා කිව්ව බීජේ. තව තව හොයාගෙන ගියා. මේක හොයල ඉවරයක් කරන්න බැරි එකක් නෙවෙයි. ඒක වෙනස් වෙවි යන එකක් නිසා. දල වශයෙන් ඕකේ බීජ අවස්ථා හතරක් බුදුරජාණන් වහන්සේ රූපයේ පෙන්වලා තියෙනවා. ඉලෙක්ට්‍රෝනේ, ප්‍රෝටෝනේ, නියුට්‍රෝනේ නෙවෙයි. පඨවි ආපෝ වායෝ තේජෝ. ඒ ගානට ගත්තම ඇති. ඒ ප්‍රමාණයෙන් ගත්තම ඇති බීජ අවස්ථා. දැන් අපි බීජය කිව්වම දැන් කොස් ගහේ බීජය මොකද්ද කියලා අපි කියන්නේ කොස් ඇටේ. ඇතිනේ. කොස් සැටේ තව විශ්ලේෂණය කරලා ඕකෙත් පැලවෙන කොටස ඕකෙත් තවත් එහාට එහාට තියෙනවද කියලා ඕනනම් හොයත හැකි වැඩක් නෑ ඉතින්. අරපමණින් ඇති. එපමණකින් ඇති. මොකද ඇති? විවහාරයට ප්‍රමාණවත්. ඒක නිසා තථාගත දහම විවහාර මාත්‍රයෙන් විවහාර කරන එක. එතනින් එහාට ඔය විදියට විශ්ලේෂණය කරන්න. ඒක නිසා රූපවල බීජත් බීජ අවස්ථාව පඨවි ආපෝ වායෝ තේජෝ. ඊට පස්සේ ඒ හතර ඔන්න එකතු වෙලා උපාදාය රූප හැදෙනවා. උපාදාය රූප කායන් බවට පත් වෙනවා. ඒ කායන් ලදරු කාය, ළමා කාය, නව යෞවන කාය, තරුණ කාය, මැදි වියේ කාය, මහලු කාය. ඔය විදියට යනවා. ඒක හරියට කොස් ඇටේ. ඊට පස්සේ කොස් අර යන්තම් මුල ඇවිල්ලා දල් ඇවිල්ලා තියෙන වෙලාව, කොළ දෙකක් තුනක් තියෙන කාලේ, බොහොම ලදරු ලාබාල කාලේ, කඳ තේරිලා කඳ මේරිලා ටිකක් අතු ඉති ඇවිල්ලා තියෙන
අවයව වෙන කාලේ කඳ හොඳට ශක්තිමත් වෙලා මල් අතු පතර සකස් වෙලා එන කාලේ තරුණ කාලේ හොඳට ගෙඩිපල දරන කාලේ මැදිවි ඊට පස්සේ ගෙඩි හැදෙන්නේ නැතුව කේදෑරි වෙලා අතු ඉති දුර්වල වෙලා අතු කඩා වැටෙන කාලේ මහලු වී අන්තිමට කඩාගෙන වැටෙන කාලේ කොහොම තියෙන ඔය රූප ධර්ම වල ඔය අවස්ථා ගන්නව ප්‍රකටයි අපට නාම ධර්මත් ඔහොමමයි බීජ අවස්ථාව නේ අපි වේදනාව වලත් ඕක ටිකක් කතා කරා සංඥාවලදී ඕක හොඳටම අපිට කතා කරන්න පුළුවන් ඒක නිසා සංඥාවේ ඔය ස්වභාවය සංඥා විඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් ඕකේ අර විපරිණාම අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන්. අතර සංඥා කිව්වම යමක් හඳුනා ගැනීම, වටහා ගැනීම, තේරුම් ගැනීම හැකියාව. එහෙම නැතුව හඳුනා ගන්නව නෙමෙයි. ඒ හැකියාව. දැන් බීජයක් කිව්වම කොස් ඇටේ කිව්වම කොස් ගහක් නෙමෙයිනේ. කොස් පැලයක් නෙමෙයිනේ. මේ ගෙඩි මල් අතු තියෙන හොඳට ගෙඩි හැදෙන කොස් ගහක් නෙවෙයිනේ කොස් කඳක් නෙවෙයිනේ කොස් ලීයක් නෙවෙයිනේ හැබැයි ඒ සියල්ලම ජනනය කිරීමේ මූලික හැකියාව කොස් ඇටේ තියෙනවා කොස් ඇටේ තමයි කොස් පැලයක් බවට පත් වෙන්නේ කොස් ගහක් වෙන්නේ මහා කොස් කඳක් හැදෙන්නේ ඒකෙන් කොස් ලීයක් එන්නේ කොස් කොලයක් කොස් ඇටයක් කොස් පොත්තක් කොස් මදුලක් එන්නේ ඒකෙන්ම තමයි. ඒ හැම එකක්ම ජනනය කරන්න අවශ්‍ය මූල බීජය මූලික දේ අර කොස් ඇටේ අන්තර්ගත. කොස් ඇටෙන් තොරව අර එකක්වත් ගන්න බෑ. කොස් ඇටෙන් තොරව කොස් පැලවත් කොස් ගස්වත් කොස් ගෙඩිවත් කොස් කොලවත් කොස් ලීවත් ගන්න බෑ. එහෙනම් අන්න බීජය කියන එකේ අදහස. එතකොට සංඥා කියන්නේ මේ වටහා ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම මූලික හැකියාව. ඒක බිජු වටේදී, මව් කුසේදීම ඇති වෙනවා. ඒක ඉතින් ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්න විදියට. ඒක මේ සත්වයන්ගේ සතර මහා ධාතු එකතු වුණාම වෙන දෙයක්. එහෙම නැතුව ශාකවල සතර මහා ධාතු එකතු වුණාට ඒක වෙන්නේ නැහැ. ඒක සෝබා දහමේ නියාමය. ධම්ම නියාමය. ඒකට අපි කියන්නේ සෝබා දහමේ තීරණේ. ඒකයි. ඉතින් මෞපිය සත්වයන්ගේ සතර මහා භූත කොටස් මෞගසකදී හමු වුණොත් නිසිතැනදී මාතු කුච්චි නැත්තම් යෝනි යෝනියෙදි මොන දෙහුණොත් මාතු කුච්චියෙදි හමු වුණොත් ඔන්න එතන නාම ඇදෙන්න පටන් ගන්නවා නාම බීජ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා බුදුරජාණන් වහන්සේ නාම බීජ පහක් පෙන්වලා තියෙනවා ඒකක් තමයි සංඥා යමක් වටහා ගැනීම තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ඒකට උවමනා කරන දේවල් මොකක්වත් නැහැ තාම. ඒකට උවමනා කරන දේවල් මොනවාද? ඇහැක් ඕන, කනක් ඕන, නාසයක්, දිවක්, කයක්, මනක් ඕන. ඒකක්වත් තාම නැහැ. ඒව හැදිලා නැහැ කලලය. මූලික කලල අවස්ථාව වෙනකොට ඇහැක් නැහැනේ. සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි ඇහැ හැදෙන්නේ, කන හැදෙන්නේ, නාසය හැදෙන්නේ, දිව කය හැදෙන්නේ. බිත්තරෙන් එළියට මව කුසෙන් එළියට ආවයින් පස්සෙත් තමයි ඒව හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ක්‍රියාත්මක වෙන්න ඒවට ඇහැට රූපයක් හමු වුණාම, කරට ශබ්දයක් ඇවිල්ලා වැදුනම, නාසයට දිවට කයට ගඳක් රසක් පහසක් ඇවිල්ලා වැදුනම, අන්න අර සංඥාව අවදි වෙනවා. අර බීජය පැලවෙන්න පටන් ගන්නවා වගේ. දැන් බීජයක් පැලවෙන්නේ ඒකට වතුර ටිකක් ලැබෙන්නේ නැහැ. පසක් හම්බ වෙන්නේ නැහැ, තෙතමනයක් ලැබෙන්නේ නැහැ. නැත්තම් බීජ පැලවෙන්නේ නැහැ.
එම් පැලවෙන්නේ වාතයෙන් හරි ඇවිල්ලා යන්තම් හරි තෙතමනයක් හම්බ වෙනවා. පසක් නැතත් වාතයෙන් හරි ඇවිල්ලා තෙතමනයක් හම්බ වුණොත් ඔන්න පැලවෙන්න උත්සාහ කිරීමක් තියෙනවා. ඒ අවශ්‍ය දේ ලැබෙනවා. ඒ වගේ අර ඇහැ සකස් වෙලා ඇහැ ඉදිරියට රූපයක් ආවා. කන සකස් වෙලා කනේ ඇවිල්ලා ශබ්දයක් වැදුනා. නාසයේ කියලා එක ඒක සකස් වෙලා ඒ ගඳ රස ගඳ සුවඳක් හැදුනා. එතනක් තියෙන බලන්න භෞතික දෙයක් නේ රූප ධර්මයක් නේදී. ඉතින් රූප ධර්මය නැතුව මේ නාමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූප ධර්මයෙන්ම හටගන්න නාමය ක්‍රියාත්මක වෙන්න උපකාරී වෙන්නේ රූපයමයි. ඇහැයි රූපය දෙකම රූපම භෞතික දේවල් වල රූප කියන්නේ මෙතන දෙකම රූප. ඉතින් ඇහැ ඉදිරියට මේක ආපුවා ඔන්න අර බීජය පැලවෙනවා වගේ මේක අවදි වෙනවා. ඔකට හඳුන්වන්නේ විඥානං කියලා. චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, දිවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. සංඥා විඥා වුණා. ඒ කියන්නේ යම්කිසි වර්ධනයක් ඇති වුණා. ඒකයි ස්වභාවය. ඉතින් දැන් ඔන්න සංඥාවේ කාර්යභාරයේ ඔතෙන්දි සිද්ධ වෙනවා. ඒකයි. ඉතින් දිගින් දිගට ඔන්න රූප අඳුන ගන්න පටන් ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, තේරුම් ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා කියලා ඕක සංකීර්ණ විදිහට ඔය කාර්ය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් එතන ඉඳලත් සංඥා විඤ්ඤා පඤ්ඤා විඤ්ඤා පරිඤ්ඤා කියලා ඔහොම දක්වනවා. විඥාණයෙන් පස්සේ අපි ගන්නවා සංඥා කියන අවස්ථාව. හුදු හඳුනා ගැනීම තියෙන. ඊට පස්සේ පඤ්ඤාවලට එනවා. පඤ්ඤා කියන එකේ තියෙන්නේ අර කිසියම් ආචාර ධර්මීය හොඳ නරක යුතුය අයුතු දෙපැත්ත තේරුම් ගන්න යම් දෙයකට අදාළව. ඊළඟට අභිඤ්ඤා කිව්වම එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය වගේ ගැඹුරු දේවල් වටහා ගන්න, ගැඹුරු තත්ත්වයන් අවබෝධ කර ගන්න. ඊළඟට තවත් එහාට ගියාම පරිඤ්ඤා. මේ හැම දෙයකම යථා ස්වභාවයේ හාත්පසින් හැම පැත්තෙම අවබෝධ කර ගන්න. පරිඤ්ඤා. හැමතැනම ඥා තමයි තියෙන්නේ. සංඥා, විඤ්ඤා, පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා. එහෙම තියෙන්නේ. ඉතින් ඔය නාම ධර්මයක් රූපයෙන් තොරව හැබැයි පවතින්නේ නැහැ. රූපයෙන් මහටගන්නේ රූප ධර්මය නිසාමයි හටගන්නේ. රූප ධර්මයේ ඇසුරු කරගෙනමයි පවතින්නේ. රූප ධර්මයේ උපකාරයෙන්මයි වැඩෙන්නේ. නාමවල හැටි එහෙමයි. ඒ වේදනා අපි කතා කරා, වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි. ඔය විදිහට. ඉතින් ඔන්න සංඥා යමක් වටහා ගැනීමේ, අවබෝධ කර ගැනීමේ, තේරුම් ගැනීමේ හැකියාව සංඥා. එතකොට සංඥා ඊළඟට කතා කරන්නේ සංඥා සමුදය. සමුදය කියන්නේ ඒක හට ගන්න විදිය. මේ සංඥා. ඒතෙන්දී සංඥා සමුදය හැටියට දක්වන්නේ පස්ස සමුදය සංඥා සමුදයෝ කියලා. පස්ස. එතනින් අදහස් කරන්නේ අර බීජ අවස්ථාව ගැන නෙවෙයි මෙතන. සංඥා රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී වශයෙන් දක්වන සංඥා. ওই සංඥාවේ බීජ අවස්ථාව පහු කරලාවිල්ලා විඥානත් පහු කරලා ඇති වෙන අවස්ථාවක් සංඥා කියලා හඳුන්වනවා කියලා අපි කිව්වනේ. අන්න ඒ අවස්ථාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පටන් ගන්න. සංඥාව පැහැදිලි කරන චෛමා බික්කවේ සඤ්ඤා කායා කියලා. සඤ්ඤාව හය ආකාරයකින් පැහැදිලි කරනවා. චෛමේ බික්කවේ සඤ්ඤා. රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා, පොට්ටබ්බ සඤ්ඤා, ධම්ම සඤ්ඤා කියලා. ඔය විදිහට. අර ඇහැ කන නාසය දිවකය සකස් වෙලා ඊට පස්සේ මේ ඊවට අදාළ අරමුණු වුණ ගහිලා දැන් අන්නේ අරමුණු හඳුනා ගන්න අවස්ථාව. රූප සංඥා කියලා එක නිසා ඒක හඳුන්වලා දැන් රූපේ හඳුනා ගන්නවා. හඳුනා ගැනීම. සද්ද සංඥා, සද්දේ හඳුනා ගැනීම.
ගන්ධ සංඥා ගන්ධය හඳුනා ගැනීම රස සංඥා රසය හඳුනා ගැනීම පොට්ටබ්බ සංඥා පහස හඳුනා ගැනීම ධම්ම සංඥා ස්වභාවය හඳුනා ගැනීම ඔය විදිහට සයාකාරයකින් මේක ඔන්න ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි මේ කියන්නේ අර බීජ අවස්ථාව නෙමෙයි අවදි වෙන අවස්ථාව නෙමෙයි ක්‍රියාත්මක වෙන අවස්ථාව සයාකාරයකින් ක්‍රියාත්මකයි දැන් දොර ඔය විදිහට හඳුනා ගැනීමේ ක්‍රියාවලියට මූල මූලික වෙන්නේ නැත්නම් සමුදය හේතුකාරකය වෙන්නේ මොකද්ද පස්ස සමුදය සංඥා සමුදය පස්ස පස්ස කියන එක අපි දන්නවා තින්නම් සංගතියනේ තින්නම් සංගති පස්සෝනේ අර ඉන්ද්‍රියය අරමුණයි අර විඥානයයි ක්‍රියාත්මක වීමනේ පස්ස පච්චා වේදනා පස්ස සමුදය වේදනා සමුදය පස්ස සමුදය සංඥා සමුදය විඳින්නෙත් අඳුනගන්නෙත් පස්ස වුණොත් පස්ස කියන්නේ අර අරමුණ මනසින් ස්පර්ශ කරා නැත්තම් හිතට වැදුනා හිත වැදුනා කියන අදහස. තිහිම වැදුනම තමයි ඒකට තමයි පස්ස කියන්නේ. එතකොට තමයි මේක අඳුනගන්නේ. මේක හිතට වැදුනේ නැත්තම් හිතට ඇතුළුනේ නැත්තම් මේක අඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එකයි පස්ස සමුදය සංඥා සමුදය. ඒ වගේම පස්ස නිරෝධා සංඥා නිරෝධෝ. ඒ සංඥාව නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධය. පස්ස වෙන්නේ නැත්තම් සංඥා වීමකුත් නැහැ. ඒකයි කියන්නේ. ඉමස්මින් අසති ඉදන් නොහෝති කියන එකයි. ඉමස්මින් සති ඉදන් හෝති. සමුදයේදී නිතරම පටිච්ච සමුප්පාදයේ එක කොටසක් සමුදයේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදාය ඉදං උප්පජ්ජති කියන එක තමයි. ඒ කොටස සමුදේ සත්‍යයටයි. නිරෝධයට ගියාම තියෙන්නේ ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධාය ඉදං නිරුජ්ජති. මේක නැති වුණා මේක නැති වෙනවා. මේක නොපවතින විට මේක නොපවති. ඔය නැති වෙනවයි නොපවතිනවයි කියන දෙකම වාක්‍ය ඔය තියෙනෝනේ පටිච්චසමුප්පාදේ. ඉමස්මින් අසති ඉදං නහෝති මෙය නැති විට මෙයද නැත තව වාක්‍යයක් තියෙන ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කිය මෙය නිමාවන කල්හි මෙයද නිමා වෙයි බැලු බැලමට තින් දෙකම එක වගේ පේන්නේ නමුත් ඕකේ සියුම් වෙනසක් තියෙන පැවැත්ම සහ නැවැත්ම කියන දෙකම තියෙනෝ නිරෝධේ ඒකයි යමක් නොපවතිනකොට නොපවතින නිමා වෙනකොට නිමා වෙනවා ඒවයි තියෙන අන්තර් සම්බන්ධතාවය නිසා පච්චය පටිච්ච වගේ වචන පාවිච්චි වෙලා තියෙන එකේ පච්චය පටිච්ච මේක නිසා මේක ඇසුරු කරගෙන මේක හේතු කරගෙන කියලා ඉතින් ওই විදිහට සංඥාවත් පස්ස පච්චය පස්ස සමුදය සංඥා සමුදය දැන් පස්සපච්චය කියලා උඟ දෙනකොට කටපාඩමේ තියෙන්නේ පස්සපච්චය වේදනානේ ඒක අර කටපාඩමට ගියපු එකක් මිසක මේ හැමතැනම ඒක හැමම නෙමෙයි පස්සපච්චය සංඥා පස්ස සමුදය සංඥා සමුදය සංඥාව ඇති වෙන්නේ පස්සේ ඊළඟට පස්ස නිරෝධා සංඥා නිරෝධ පස්ස නැත්තම් සංඥාත් නැ ඉමස්මින් අසති ඉදං නොහෝති කියන ක්‍රමයෙන් හිතන අදහස් එන්නේ ඊළඟට හතරවෙනි කාරණේ කියනවා සත්තට්ඨානෙන් හතර අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ සංඥා නිරෝධයේ පිණිස තියෙන ප්‍රතිපදාව වන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. නිරෝධගාමිනී ප්‍රතිපදාව හැම තැනම එකයි එකක් විදිහට දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. වෙන මොකුත් නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට දක්වන්නේ නැහැ. දැන් මෙතෙන්දී අපි කලින් සාකච්ඡාවලදීත් මේ කාරණේ කිව්වා. මෙතෙන්දී අපි ධාරා දෙකක් ඔස්සේ මේක තේරුම් ගන්නවා. එකක් තමයි මේ ධර්මතාවයේ හට ගැනීම ධර්මතාවයේ නිමාවීම කියන තුන. එතකොට ඒක උපාදටිති භංග වශයෙන් නැත්තම්
උපාද වය ධම්මිනෝ කියන ස්වභාවිකත්වයේ තේක අදාළයි. ඒකත් අපි තේරුම් ගන්නවා. ඊළඟට සත්තත්තාණයට විශේෂයෙන් අයිති වෙන්නේ අපි කියව චතුසත්‍ය පදනම කියලා. ඒ අනුව සංඥාවේ දුක සංඥාවේ දුක ඇති වෙන ආකාරය සංඥාවේ දුක නැති කිරීම සංඥාවට අදාළ දුකින් මිදීමේ මඟ. අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. ඒක තමයි සත්තරාණේදී අපිට වැදගත් වෙන. එහෙම නැත්නම් සංඥාව කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ මෙහෙමයි, ඒක නැති වෙන්නේ මෙහෙමයි කියලා එකක් දැනගන්න ඕන. ඒ තුනම ඇති වෙන්නේ සංඥා කියන එකට. අත්ත වශයෙන්. ඊළඟට සංඥාව තුලින්ම දුක ඇති වෙනවා. දැන් අපි ඒක බලමු කොහොමද ඇති වෙන්නේ කියලා. යමකින් දුක හටගන්නේ කොහොමද? සංඥා හැම දෙයක්ම ස්වභාවික දේවල්, හේතුඵල ධර්මතා. නමුත් ඒවෙන් දුක මතුවෙන්නේ කොහොමද? කොහොමද එන්නේ? ප්‍රධාන කාරණා තුනක් නිසා. එක්ක ඇලීම, එක්ක ගැටීම, එක්ක මුලා වීම. දැන් සංඥාවත් ස්වභාව ධර්මයට අයිති එකක්, ස්වභාවික දෙයක්. එතකොට යම් කෙනෙක් අවිද්‍යාව නිසා, ඒ කියන්නේ මතන අවිද්‍යාව හැටියට ගන්න මොකද්ද? එතකොට සංඥාවයි එහි යථා ස්වභාවයයි අවබෝධ කරන ගැනීම නිසා හටගත් සංඥාවේ ඇලෙන්න පුළුවන්. ඒක එක්ක ගැටෙන්නත් පුළුවන්, සමහර විට මුලා වෙන්නත් පුළුවන්. ඔන්න සංඥාවෙන් දුක එන්නේ එහෙමයි. එතකොට දැන් අපි මේක උදාහරණ වලින් කියනවා. නැත්තම් මේක පැහැදිලි වෙන්නේ නැහැ. අපි එක උදාහරණයක් ගමු මෙතන. සංඥාවට උදාහරණ හයක් තියෙනවනේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් කියලා. හය ආකාරයකින් සංඥාව පෙන්නනවා. උදාහරණ හයක්ම අපිට කතා කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා අපිට කාල වේලාව නැහැනේ. එක උදාහරණයක් ගමු. අපි රූප සංඥාවම ගමු. අපේ ඇහැට යම්කිසි රූප ධර්මයක් හමු වුණාම අපි ඒක හඳුනා ගන්න. අන්නේ හඳුනා ගැනීමට රූප සංඥා කියන. එතකොට මෙතන තියෙන්නේ හුදු හඳුනා ගැනීමක්. මේ ඇහැට පේන දේ තුළ වර්ණයක් තියෙන්න පුළුවන්. දිගක්, පළලක්, උසක්, මහතක්, ගැඹුරක් පේන්න පුළුවන්. ත්‍රිමාණය කියලා අපි ඔකට කියන්නේ. එහෙම පේන්න පුළුවන්. ඒක කිසියම් චලනයක්. සමහර විට ඇහැට පේනවා. චලනය වෙනවා නම් පේනවා. රැලි නගිනවා නම් පේනවා. ඒ ඔක්කොම චලනයට දාමු අපි. හෙල්ලෙනවා, චලනය වෙනවා, රැලි ගහනවා. කොහොම කියමු? ඔක්කොම චලනයටනේ අයිති. චලනය වෙනවා, පේනවා. ගැස්සෙනවා, පැද්දෙනවා, හෙලවෙනවා, නැලවෙනවා, පේනවා. එතකොට මේ ඇහැට පේන දේවල් මේනේ. වර්ණය පේනවා. දිග පළල පේනවා, ගැඹුර පේනවා, චලනය පේනවා. අපි ඔහොම ගමු. එතකොට ඔයට තව තව වර්ණය කඩලා කියන්න පුළුවන්. වර්ණ පහයි හරි ඕන තරම් කියන්න පුළුවන්. නමුත් අපි වර්ණය එකක් ගමු. දිග ගත්තොත් දිග මෙච්චර දිග, මෙච්චර දිග කියලා මීටර වලින්, අඩි වලින් එක එක කීයද හැකි. අපි පැත්තකින් තියලා දිග කියලා ගමු. පළලත් එහෙම ගත හැකි. ගැඹුරත් මෙච්චර කියලා කීයද හැකි. එතකොට චලනයටත් එක එක විදිහේ නම් දාන්න පුළුවන්. රැලි ගහනවා කියන්න පුළුවන්, එළවෙනවා කියන්න පුළුවන්, ගැස්සෙනවා කියන්න පුළුවන්, පැද්දෙනවා කියන්න පුළුවන්, නැලවෙනවා කියන්න පුළුවන්. එක එක විදිහට චලනය අපි ඒ අර්ථකථනය කරමු. කමන්නේ ඒ ඔක්කොම පැත්තකින් තියලා චලනය කියමු. හෙළවෙනවා කියලා සරලව. එතකොට දැන් ඔන්න ඔය ටිකෙන් අපිට රූපයක් පේනවා. ඔකට ඉතින් ආලෝකයක් තෝනේ කියම ආලෝකයක් තියෙන තැනක ඉතින් කොහොම හරි අපිට රූපේ පේනවා. අපි රූපේ අඳුන ගන්න. මොකක් හරි විදියකට අඳුන ගන්න. මේක ගහක් ගලක් විදියට හරි, මලක් විදියක් විදියට හරි, අවුවක් වැස්සක් කුණගක් විදියට හරි, මිනිස්සෙක් සතෙක් සිව්පාවෙක් විදියට හරි, ස්ත්‍රියක් පුරුෂයක් විදියට හරි, ළමයෙක් තරුණයෙක් යෞවනයෙක් හැටියට හිතලා ওই විදියට හරි අඳුන ගන්නවා. රූප සංඥාවක් ආව. රූපයක් අඳුනාගත්තා. ඒක ඉතින් මේ අඳුනා ගැනීම තුල මේ රූපයේ තියෙන වර්ණය හෝ එහි තියෙන උස මහත දිග පළල ස්වභාවයේ
pili bandawa ho, himnetang ara chalane, pili bandawa ho, visesha mana apayak keti karagena eke eluna kiyala hitamu kene. ඒ උස හොඳයි ඒ මහත හොඳයි ඒ පාට හොඳයි ඒ චලනය හොඳයි ඒකමයි ඕන ඒක තමයි අපිට වැඩියෙන් තියෙන්න ඕන ඒක වැඩි කරගන්න ඕන ඒක තමයි හොඳම එක ඒක තමයි හොඳම වර්ණය හොඳම උස හොඳම පළල හොඳම ගැඹුර හොඳම චලනය ඕක තමයි කියලා ඔය ඕක අල්ලගත්තා කියලා හිතම මනසින් දැඩිව ඒක තමයි රාග ලෝභ එහෙම නැත්තම් අර වර්ණය අර දිග පළල උස මහත අර ගැඹුර අර චලනය එක ගැටෙනු. ඒ හරි නැහැ. ඒ පාට හොඳ නැහැ. ඒ උස හොඳ නැහැ. උස මදි හරි වැඩි හරි මොකක් කරේ කියනවා. පළල වැඩි හරි මදි හරි. ගැඹුර වැඩි හරි මදි හරි. ඔය චලනය හරි නැහැ කියලා. ඒක එක ගැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ගැටෙන්න පටන් ගන්න. එහෙම නැත්තම් මුලා වෙනවා ඔය වර්ණයට උසට පළලට දිගට හැඩයට මුලා වෙනවනේ අපි දන්නවා එහෙම මුලා වෙන ඒවා වුණ තරම් තියෙනවා මුලා කරනවා මුලා වෙනවා නේ මේක නිට්ටිය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අරගෙන නේ මුලා වෙන්නේ ඉතින් මුලා වෙනවා රූපේට දැන් මොකද උනේ එක්ක ඇලුනා එක්ක ගැටුනා එක්ක මුලා වුණා දැන් ඔහොම තියෙද්දී ඇලිලා තියෙන දේ ස්ථිරව තියෙනවද අර මේ වර්ණය නම් මේ පාට නම් හොඳයි මේ උස හොඳයි මේ පළල හොඳයි මේ මහත හොඳයි මේ ගැඹුර හොඳයි මේ චලනය හොඳයි කියලා ගත් එක ස්ථිරව තියෙනවද නැහැ වෙනස් වෙනවා විපරිණාමය වෙනවා අඤ්‍යතාවයටපත් වෙනවා එතකොට මොකද වෙන්නේ අර මෝඩකමින් අල්ලගත්ත කෙනා රාග කර කෙනාට දුක එනවා දේශ කරත් ඕකමයි වෙන්නේ ප්‍රතික්ෂේප කරාට මේ වර්ණය එපා කියලා ඒ වර්ණය එනවා. ඒ සබාදාමේ හැටි. ඔය දිග වැඩි ඕක අඩු කරන්න ඕන කිව්වට ඒ දිග වැඩි වෙනවා. පළල වැඩි මහත වැඩි කිව්වට ඉතින් මහත වැඩි වෙනවා. එපා කිව්වට හරියන්නේ නැහැ. ද්වේෂ කරන එකම අකමැති එකම එනවා. එනකොට මොකද වෙන්නේ අර? ද්වේෂ කරන්න කරන කෙනාට ඒක එනකොට එන ආයි දුක පටන් ගන්නවා. ද්වේෂය නිසා දුක අකමැත්ත ප්‍රතික්ෂේපය නිසා දුක එනවා. එහෙම නැත්තම් මෝඩකමින් අල්ලගෙන ඉන්න මේක නිට්ටයි සුඛයි ආත්මයි කියලා හිතාගෙන වෙනස් වෙනකොට ඒකේ අනිත්‍ය වෙනකොට සුඛය නැති වෙනවා. ආත්ම තමන්ට අසුරවා ගන්න බැරි වෙනවා. හිතට මොකද එන්නේ? දුක එනවා. අන්න යම්කිසි සංඥාවක් රූපයක් රූප සංඥාවක් රූපයක් අඳුනගෙන ඔය විදිහට ඇලුනොත් ගැටුනොත් මුලා වුණොත් අන්න සංඥාවෙන් දුක රූප සංඥාවෙන් දුක හැබැයි මෙතන රූපේවත් ඇහිවත් රූප සංඥාවේවත් රූප සම්පස්සේවත් ඒ කිසිම දෙයක දෝෂයක් නැහැ මෙතන මේ රූපය රූප සංඥාව ඇසුරෙන් අපි දුක හදාගන්නේ අපේ අවිද්‍යාව නිසා. ඒ නිසා මේකට අපි තව වචනයක් කියන සංඛාරය කියලා. සංඛාර දුක්ඛය කියලා කියන්නේ ඒක. හදාගන්න දුක. ওই විදිහට. ඒක එහෙම තියෙනවා. ඔන්න දැන් පළවෙනි ආර්ය සත්‍යය මතුවුණා. මොකක් ඇසුරෙන්ද සංඥාව ඇසුරේ. රූප සංඥාව. ඉතින් ශබ්ද සංඥාව ඇසුරෙනොත් ඕක අපිට තේරුම් ගන්න පුළුවන්. ගන්ධ සංඥාව ඇසුරනොත් පුළුවන් රස සංඥාව ඇසුරනොත් පුළුවන් දැන් රස සංඥා බලන්නක සමහරුන් රසයක් දැනුනම ඒක පස්සෙම පන්නනවනේ ඒක යලිනවා එහෙම නැත්තම් ගැටෙනවා එහෙම නැත්තම් මුලා වෙනවා ඉතින් අර ඇලිලා ඉන්න එක වෙනස් වෙනවා ගැටෙන එක වෙනස් වෙනවා නැවත නැවත එනවා මුලා වෙච්ච එක නිට්ටි සුඛාත්ම වශයෙන් තියෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට වැටෙනවා ඉතින් මොකද වෙන්නේ ඉතින් එතන ඉඳලා රසය රස සංඥාවෙන් දුක ජනනයක එනකම් පොට්ටබ්බේ බලන ස්පර්ශයේ ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා මේ ස්පර්ශයේ හැමදාම මේ විදිහටම තියාගන්න නේ හැම අත ගැපුවම හැම මෘතුයි ඉතින් මොදු හැම අත ගැපුවම ස්පර්ශ කරපුවම ඉඹපුවම
සුවයක් දැනෙන. දැන් මොන සංඥාවද ආවේ? පොට්ටබ්බ සංඥාව. දැන් ඕක නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්තොත් මෝඩකමක්නේ. ඕක ඇලුනොත්, රාග වුනොත්, ඕක එක ගැටුනොත්. ඉතින් එහෙම වෙනවා මිනිස්සු. මොදුහමම හැමදාම තියෙන්න ඕන කියලා හිතාගන්න. ඉතින් ඒ වෙනුවෙන් මොකද්ද කරන්නේ? ඉතින් විශාල විද්‍යාත්මක මෝඩ වැඩක් කරගෙන යනවා. අපි හැම නඩත්තු කරන්න ඕනේ ඇත්ත. අපි මේක පිරිසිදු කරලා තියන්න ඕනේ ඇත්ත. නමුත් මේක අනිත්‍ය ධර්මයක් හැටියට වෙනස් වෙන ධර්මයක් හැටියට අවබෝධ කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. නැත්තම් දුක එනවා. එතකොට දැන් ඔන්න අපි සංඥාවේ සංඥාව තේරුම් ගත්තා. සංඥා සංඥාවේ දුක ඇති වෙන සංඥා සමුදය කියන්නේ එතන සංඥා තුළ දුක ඇති වෙන හැටි. එතකොට ඔක තේරුම් ගත්තනම් සංඥාවේ දුක්ඛ නිරෝධයත් අපිට හඳුනා ගන්න පුළුවන්. සංඥාවේ දුක්ඛ සමුදය, සංඥාවේ දුක්ඛ නිරෝධය. සංඥාවේ දුක්ඛය මේකයි, දුක්ඛ සමුදය වෙන්නේ මේකයි. එහෙමයි. එහෙනම් නිරෝධයට යනකොට අර සංඥාව පිළිබඳව තියෙන ඇලීම ගැටීම් මුලා වයින් කිරීමයි තියෙන්නේ. එතන සංඥා වයින් කිරීම නෙමෙයි. ඔන්න ඔතන පටලව ගන්න තැනක් හුඟක් අය. ඕක පටලවා ගත්ත බුද්ධ පූර්ව යුගයේ අයත් බුද්ධ පූර්ව යුගයේ අය ඕක හොඳටම පටලවාගෙන තිබුණා. සංඥාව පිළිබඳව තියෙන රාග දේශ මොහ අයින් කරනවා වෙනුවට සංඥාව අයින් කරන්න ගියා. රූපේ පිළිබඳව තියෙන රාගදේශ මොහ අයින් කරනවා වෙනුවට රූපය අයින් කරන්න උත්සාහ කරා. වේදනාව පිළිබඳව තියෙන රාගදේශ මොහ අයින් කරනවා වෙනුවට වේදනාව අයින් කරන්න යනවා. එතන තමයි පිටපණින තැන, වරදින තැන. බෝසතාණන් වහන්සේත් කාලයක් ඔය මගේ ගියා. ඔය රූප අයින් කරන, වේදනා අයින් කරන, සංඥා අයින් කරන, සංකාර අයින් කරන, විඥාන අයින් කරන වැඩ පිළිවෙලේ ගියා. ඒක නිවන නෙවෙයි කියලා දැනගත්තනේ, අවබෝධ කරගත්ත. ඒක නිසා රාගක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියලා කියලා තියෙන්නේ. එහෙම නැතුව රූපක්ඛයෝ නිබ්බානං, වේදනාක්ඛයෝ නිබ්බානං, සංඥාක්ඛයෝ නිබ්බානං, සංඛාරක්ඛයෝ නිබ්බානං, විඥානක්ඛයෝ නිබ්බානං කියලා කියලා නැහැ. හැබැයි ඔය මග යන අය වර්තමානෙත් ඉන්නවා. ඕවට බණ කියන අයත් ඉන්නවා. ඔයට උනන්දු කරන අයත් තියෙනවා. ඕන තරම් ඉන්නවා අපිට ඇහෙනවා. මම ඔය කාගෙත් බණ අහනවා. ඇහෙනවා ඉතින්. ඒක නිසා නිරෝධ කියලා කියන්නේ ඒ ධර්මතාවයේ අවසන් කිරීම නෙමෙයි. රූපේ අවසන් කිරීම නෙමෙයි. රූප අවසන් කරන්නේ කොහොමද? මේකේ රූපවල අතරමහා ධාතුවල කොහේ කෙලවර තියෙනවද? කොහේ දවසන් ඉන්න? කොහෙන්ද පටන් ගන්න කියලා කාටද කියන්න පුළුවන්? නෑ. රූප නිරෝධ කිව්වේ රූපය සම්බන්ධයෙන් ඇතිලා තියෙන රාග දෝෂ මෝහ අවසන් කිරීම. ඒක අපිට කරන්න පුළුවන්. වේදනා නිරෝධ කියලා කිව්වේ වේදනාව අවසන් කරන්න යන එක නෙමෙයි. වේදනා නාශක හොය හොය යන එක නෙමෙයි. වේදනාව වින්දනයේ සම්බන්ධයෙන් ඇතිලා තියෙන රාග දෝෂ මෝහ අයින් කිරීම. එහෙනම් මෙතෙන්දිත් එහිමයි සංඥා නිරෝධය කියලා කියන්නේ සඤ්ඤාව අවසන් කිරීම නෙමෙයි. සඤ්ඤාව ඇසුරෙන් පැන නැගී තිබෙන රාග දෝෂ මෝහ අවසන් කිරීම. ඒකයි. අන්න ඒකට මග මොකද්ද? සඤ්ඤා නිරෝධගාමිනී පටිපද, නැත්නම් සඤ්ඤා රාග නිරෝධගාමිනී පටිපදව හරියටම කිව්වොත් සඤ්ඤා දෝෂ නිරෝධගාමිනී පටිපද, සඤ්ඤා මෝහ නිරෝධගාමිනී පටිපද. අය මේ වාරිය වට්ටංගිකෝ මග්ගෝ. එතෙන්ට ගිහිල්ලා බලපුවම තියෙන්නේ මොනවාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඕවා නේද තියෙන්නේ? මොකක් ගැනද එතකොට සම්මා දිට්ඨි ඇති කරගන්න ඕන? සංඥාව ගැන. සංඥාව ගැන සම්මා දිට්ඨි ඇති කරගන්න. සඤ්ඤා ගැන සම්මා සංකල්ප ඇති කරගන්නවා. සඤ්ඤා ගැන සම්මා වාචා,
සංඥාව ගැන සම්මා කම්මන්ත සංඥාව පිළිබඳ සම්මා ආජීව එහෙම යන්නේ කය මේ වාරිය වට්ටංගි ප්‍රමග්ගෝ ඒකයි ස්වභාවයෙන් සංඥාවෙන් තියෙන කෙලෙස් දුරු කරන්නේ ඒක තමයි සංඥාව පිළිබඳ සම්මා වායාමය කියන්නේ සංඥාවෙන් නිතරම සතිය තියෙනවා සම්මා සති සංඥාවගෙන හරියටම විදර්ශනා සමාධිය පිහිටන්නවා ඒක තමයි සම්මා සමාධි කියන්නේ ඉතින් තින්ට ආපුවම මොකද්ද වෙන්නේ සංඥා නිරෝධය වෙනවා සංඥා නිරෝධය කියුවම අපි වරද්ද ගන්න හොඳ නෑ සංඥාව පිළිබඳ තිබ්බනම් රාගය නිරෝධ වෙනවා ද්වේෂය නිරෝධ වෙනවා මෝහය තිබ්බනම් නිරෝධ වෙනවා ඔය තුන නිරුද්ධ වුණාම ඔය තුන විසින් ජනිත කරපු දේත් නිරුද්ධ වෙනවා ඔය තුන විසින් ජනිත කරපු දේ මොකද්ද දුක්ඛ දුක්ඛ නිරෝධ වෙනවා ඒකයි ඉතින් ඔහොමයි ඔය සත්තට්ඨානේ හතර ඊළඟට තව තුනක් තියෙනවා අස්සාද ආදීනව නිසර සංඥාවේ අස්සාදේ අස්සාදේ ආදීනව නිසරේ නිසරණ කියන තුන කොතනත් එක විදිහට කොයිකටත් අදාළව අර අන්තිම හතර කොයිකෙත් එක විදිහට තමයි දේශනා වෙන්නේ අස්සාදේ කොයිකෙත් එකයි යං සංඥං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං සංඥාය අස්සාදෝ සංඥාව නිසා සුඛ සෝමනස්ස ඇති වෙනවනේ දැන් රූප සංඥාවෙන් ශබ්ද සංඥාවෙන් ගන්ධ සංඥාවෙන් රස සංඥාවෙන් ගොඩක් වෙලාවට සෝමනස්ස ඇති වෙනවා රූපෙ දැක්කම සතුටුයිනේ ශබ්දය වුණාම හිතනේ සතුටුයි රූපයක් දැක්ක කියලා ඇඟට පහසුවක් එන්නේ නැහැ කයට පහසුවක් එන්නේ නැහැනේ ශබ්දයක් ඇහුණා කියලා කයට පහසුවක් එන්නේ හිත සතුටු වෙනවා. උපජ්ජති සෝමනස්සං. ගන්ධයක් දැනනම හිත සතුටු වෙනවා. රසයක් දැනනම හිත සතුටු වෙනවා. පහසක් දැනුනම නම් කයට පහසුවක් එනවා. පහසුව කියන්නේ ඒකනේ. පහස ලැබින් පහස මගින් ලැබෙන සුවයටයි පහසුව කියන්නේ. හිතන ඉන්නේ සුඛය. එතකොට ඔය හැම එකක්ම අඳුනගත්ත ගමන්ම විඳිනකොට අඳුන ගන්නකොට uppajjati sukham uppajjati somanassam ඒක සබහා දහමට අයිති දෙයක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් මොකක්වත් නෙමෙයි. සුඛ සෝමනස්ස දෙක. ඊළඟ ආදීනවයත් ඒ සබහා දහමට අයිති දෙක. මොකද්ද? සංඤං අනිච්ඡං විපරිණාම සඤ්ඤාව යම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා එහෙමනේ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං සඤ්ඤාය ආදීනවෝ යා සඤ්ඤා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං සඤ්ඤාය ආදීනවෝ ඔය සඤ්ඤාව නිට්ඨ නෑනේ අනිත්‍යයි නේද ඒකේ සුඛය දිගටම තියෙන්නේ නැහැ අනිත්‍ය වෙනකොට අර ඒකේ තිබුණ සුඛයක් නැති වෙලා යනවා ඊට පස්සේ සංඥා විපරිණාමයේ වෙලා ගෙවිලා 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 අඩු වෙලා හෝ වැඩි වෙන පැත්තට ඒකයි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්ම අයං ආදීනවෝ මේක කාගේවත් වැරද්දක් එහෙම නෙමෙයි මේ ආදීනවේ කියන එකත් අයිති වෙන්නේ සෝබා ධමයටයි ඒ කාගේවත් වැරද්දක් නෙමෙයි දෝෂයක් නෙමෙයි පව් ගෙවීමක් නෙවෙයි අකුසල් ගෙවීමක් නෙවෙයි සමහර ඒ වගේ වැරදි වැටහීම් වල තියෙනවා සෝබා දහමට අයිති දෙයක් හේතුඵල ධර්මතාවය අස්සාදයත් එහෙමයි ආදීනවයත් එහෙමයි ඊළඟට කියන්නේ නිස්සරණය කොහොමද නිස්සරණය විස්තර කරන්නේ යෝ සංඥාය චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං සංඥාය නිස්සරණං සංඥාව ඇසුරෙන් චන්දරාගයක් තිබුණද අන්නේ චන්දරාගයේ විනයෝ පහාන චන්ද රාග දෙක දැන් අපි දන්නවා චන්දය නිසා ඇති වෙන රාගයට කියනවා චන්දරාගය කියලා චන්ද කියන්නේ තෝරනවා කියන එක ඒක කවුරුත් කරනවානේ සංඥා තෝරන තෝර තෝරණේ ගන්නෙ රූප සංඥාවලිනුත්
තෝරලා ගන්නවා. මේ පාට හොඳයි, මේ උස හොඳයි, මේ පළල හොඳයි, මේ මහත හොඳයි, මේ චලනය හොඳයි. එහෙම ගන්නවානේ. ශබ්ද වලිනුත් ශබ්ද සංඥාවෙන් තෝරනවා. මේ ශබ්දේ හොඳයි, මේකෙන් නැගෙන ශබ්දේ හොඳයි, කුරුළු හඬ හොඳයි, දියැලි හඬ හොඳයි, සංගීත භාණ්ඩය හොඳ හොඳයි, මේ වාහන ශබ්ද නරකයි, හෝන් ශබ්ද හොඳ නැහැ නේ තෝරනවා. ඡන්ද ඉතින් ඔහොම තෝර 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 වෙන් කර කර ඉතින් ගන්නවා. ඉතින් ඒකත් හරි ස්වභාවිකයි. අපි කියවනේ ඡන්දයේ ස්වභාවිකයි කියලා. බාධාමට අයිති දෙයක් කියලා. ඡන්දේ කිසිම වැරද්දක් නැහැ, තේරීමේ කිසිම වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ ඡන්ද රාගේ. තෝරපු එකේ බදාගන්නේ. වෙන් කරගත් එක, තෝරගත් එක, ඒක බදාගන්න එක. ඒකට නිරාගකය. ඡන්ද රාග. අන්න ඒක විනයෝ. පළමු කොට ඒක පාලනය කරගන්නවා. ඊළඟට පහනම් ඒක බැහැර කෙරේ. ඒක තමයි නිස්සරණ. යෝ සංඥාය චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං සංඥාය නිස්සරණ. අපිට පුළුවන් ඉන්න ඕන අපි තෝරලා ගත්ත දේවල් බදා ගන්න නැතුව ඉන්න. අපි තෝරලා ගත්ත ඒවා තියෙනවා. රූප සංඥා තියෙනවා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා තියෙනවා. කමන්නේ. ඒක බදා ගන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා. ඒක නුවණින් දකින්න ඕන. තේරුවේ මේ හේතුව නිසා, මේ පහසුව නිසා, මේ අවශ්‍යතාවය නිසා, මේ උමනාව නිසා, මගේ උමනාව නිසා, අනිකාගේ උමනාව නිසා, ලෝකයේ උමනාව නිසා, වෘත්තීය උමනාව නිසා, සමාජයේ උමනාව නිසා මම මේක තේරුවා. ওই විවිධ හේතු නිසා තෝරන්නේ ඡන්ද. ඉතින් තෝරගත්ත මේ හේතුව නිසා ඒ වුණාට ඒ තෝරගත් එක බදා ගන්න ඕනේ නැහැ. ඡන්දේ තිබුණට රාග ඕනේ නැහැ. රාග ඕනේ නැහැ. ඉතින් ඒක නිසායි ඡන්ද රාග විනයෝ ඡන්ද රාග පහන. රාගයක් තියෙනවා නම් ඉස්සෙල්ලා ඒක විනය කරගන්න ඕනේ. විනය කරගන්නවා කියලා කියන්නේ පාලනය කරගන්නවා, මෙල්ල කරගන්නවා කියන්නේ. නැත්තම් රාගේ හැරි භයානකයි. ක්‍රියාත්මක වෙන්න නොදී තියා ගැනීම තමයි විනය කියලා කියන්නේ. සමහර වෙලාවට ඒක නිසි විදියට භාවිත කිරීමටත් විනය කියලා. අකුසලයේදී එහෙම නිසි විදියට භාවිතයක් නැහැ. ඒක නිසා විනය. අකුසලයක් සම්බන්ධයෙන් විනය කියනකොට නිසි භාවිතයක් අදහස් වෙන්නේ නැහැ. කුසලයේ සම්බන්ධයෙන් නම් එහෙම අදහස් වෙනවා විනය කියන වචනේට. ඒක නිසා අකුසලයේ සම්බන්ධයෙන් ගත්තා මෙල්ල කර ගැනීම විනය කියන්නේ. ක්‍රියාත්මක වචනයෙන් සහ කයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී තබා ගැනීම අකුසලයේදී විනය කියන්නේ. කුසලයේදී විනය කියන්නේ මෙල්ල කර ගැනීම විතරක් නෙවෙයි, නිසි භාවිතය දෙකම. මෙතන රාගනේ අකුසලේ. ඒක මෙල්ල කරගන්න ඕන. තමන් රාගික නම් රාගේ මෙල්ල කරගන්න එක තමයි ආර්ය ගුණය. ආර්යයන්ට රාගේ තියෙනවා. අනාගාමි ඵලය වෙනකම්ම කාමරාග පටික තියෙනවා කියලානේ කිය. න්‍යායාත්මකව කිව්වොත් එතකොට මෙල්ල කරගන්න ඔය 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 සකදාගාමි මට්ටමේදී කරන්නෙත් ඕකනේ. කාමරාග පටික දෙක මෙච්චල් කරගන්න අන්න විනය තියෙනවා. විනය ඊට පස්සේ සකදාගාමි පහු කරලා අනාගාමි වලට ආපුවම කරන්නේ පහාන. රාග පහාන. ඒක හොඳට ඒකේ ආදීනවේ නුවණින් කල්පනා කරලා ඒක බැහැර කිරීම. ඒකයි තියෙන්නේ. එතකොට දැන් සංඥාවට අදාළව මේක අපි යන්නේ අද. සංඥාව යම් කිසි දෙයක් හඳුනාගෙන තියෙනවා, ඒක තෝරලා තියෙනවා. ඡන්ද සමහරට රාග වෙලා තියෙනත් පුළුවන්. මේ පාට, ඒ වර්ණය, ඒ ශබ්දේ, ඒ ගන්ධේ, ඒ රසේ, ඒ ස්පර්ශේ, ඒ ධර්මතාව දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවෙන්න පුළුවන්. එතෙන්දී ඒක පාලනය කරගන්න ඕන.
ඊළඟට ඒ ඡන්දය පහාණය කරනවා. ඡන්දේ මේ ඡන්දේ නෙමෙයි රාගය. මේ රාගය පහාණ කරනවා. රාග විනය රාග පහාණ. ඡන්ද රාග විනය ඡන්ද රාග පහාණ. ඡන්දයෙන් ඇති වුණු රාගය. රාගක්ඛයෝ කියන්නේ අන්නර පහාණං කියන තැන තමයි. රාගක්ඛයෝ නිබ්බාණං කියලා කියන්නේ ඒක. ඒක දුරු කරගන්න. ඉතින් ඒක දුරු කරගන්නේ කොහොමද? අර සම්මා දිට්ඨි සම්මා සංකල්ප විදිහට එන්නේ නැත්නම් ඒ රාගේ ආදීනව හොඳට මෙනෙහි කරලා ඒක දුරු කරගන්න. ඒකෙන් දුක ඇති වෙන ආකාරය මෙනෙහි කරත් ඒක දුරු වෙලා යනවා ඇත්තට. ඒකට යෝනිසෝ මනසිකාර කියලා කියනවා. පච්චවෙක්කනා කියලා කියනවා. ඉතින් අපි පුරුදු නැහැ මේ පච්චවෙක්කනා කරන්න. යෝනිසෝ මනසිකාර කරන්න පුරුදු නැහැ. ඔක්කොම තියෙන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ගැන තියෙන ඔක්කොම අපච්චවෙක්කනා තියෙන්නේ. අයෝනිසෝ මනසිකාර තියෙන්නේ. මෙනෙහි කරන්නේම වැරදි විදියට රූප සංඥා ගැන. ඉතින් මොකද වෙන්නේ? ඉතින් රූප රාගේ වැඩි වෙනවා. මේ ශබ්ද සංඥාව ගැන අයෝනිසෝ මනසිකාර කරනකොට ශබ්ද රාගේ වැඩි වෙනවා. ගන්ධ සංඥාව අයෝනිසෝ මනසිකාර කරනකොට ගන්ධ රාගේ වැඩි වෙනවා. රස සංඥාව අයෝනිසෝ මනසිකාර කරනකොට අපච්ච වෙක්කනා වෙනකොට රස රාගේ වැඩි වෙනවා. පොට්ටබ සංඥාව අයෝනිසෝ මනසිකාර කරනකොට පොට්ටබ රාගේ වැඩි වෙනවා. ධර්මතාවයේ ස්වභාවයේ අයෝනිසෝ මනසිකාර කරනකොට ධම්ම රාගේ වැඩි වෙනවා. ඒකයි යෝනිසෝ මනසිකාර හඳුන්වා දීලා තියෙන්නේ. මේවා අනිත්‍ය අනාත්ම විවරණාව සමුදය වය විදිහට මෙනෙහි කිරීම දැකීම ඒක තමයි යෝනිසෝ මනසිකාර. ඒක තමයි පච්ච වෙක්කනා. එහෙම කරපුවාම අපි නිස්සරණයට එනවා. අන්න කේවලී මුසිතව උත්තම පුරිසෝ කතකරණී අනුප්පත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තෝ. මේ වචන පාවිච්චි කරන්නේ ඔතෙන්දි තමයි. සම්මා අඤ්ඤා විමුක්තෝ හොඳටම දැනගෙන පැහැදිලිවම දැනගෙන අයින් වෙච්ච කෙනා සම්මදඤ්ඤා විමුක්තෝ. පැහැදිලිවම නිවැරදිවම අවබෝධ කරගෙන අයින් වෙච්ච කෙනා ආයෙමත් එයා ඒකේ ඇලෙන්නේ නැහැ. ආයි ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. ආයි ඒකට ඒකේ ගති ලක්ෂණ වලට මුලා වෙන්නේ නැහැ. ඒ නොවෙන්නේ පැහැදිලිවම අවබෝධ කරගෙන සම්මා අඤ්ඤා විමුක්තෝ. එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට දැන් ওই සත්තත්තානේ අපි කතා කරේ අද සංඥාව සම්බන්ධයෙන්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා පදනම් කරගෙන. හොඳයි. මම හිතනවා අපේ සාකච්ඡාව සූත්‍ර සාකච්ඡාව නැත්නම් සූත්‍රය පැහැදිලි කිරීම අපි උතනින් ඉමා කරමු. අපි මේ ධම්සභාවයෙන් අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශ ලබා දෙමු. මේ පිළිබඳ ප්‍රශ්න ගැටළු මොන හරි තියෙනවා නම් එකතු කරන්න ඉදිරිපත් කරන්න යමක් තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව දෙමු. හොඳයි, මෙතෙන් සිට ධර්ම සාකච්ඡාවට අවස්ථාව. කම්පනස. ඔව්, එහෙනම් ඉරසන්නේ සෝනන්දි ස්වාමීන් වහන්සේ, අපි දැන් අර කතා කරේ සංඥාවේ බීජ අවස්ථාව, ඊට පස්සේ ආපහු විඥානයේ ආත්මීය අවස්ථාව ගැන කතා කරානේ. ඔව්. මේ සම්බන්ධයේ ස්වාමීන් වහන්සේ ඒ පටිච්ච සමුප්පාදයට අනුව එහෙම බලන්න පුළුවන්ද? පුළුවන්. කොයි ඒක පොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔව්, දැන් සංඥා බීජයේ හේතුව බැලුවොත් ඉවෙන්නේ සංඥා අපි පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල ධර්මතාවයනේ. එතකොට සංඥා බීජයේ අවස්ථාවේ හේතුව බැලුවොත් එතන අර රූප ධර්ම. ඒ ඉවෙන්නේ සංඥා බීජයක් හටගන්නේ අර රූප ධර්ම ඇසුරෙන්. මා වගේ පියාගේ රූප කොටස් සතර මහා භූත මව කුසදී හමුවීම, මාතු කුච්චියේදී යෝනියේදී මොන ගැසීම තමයි හේතුව ඇත. ඒ හේතුවෙන් අර නාම බීජ ටික හටගන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම බීජ පහක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඒන් එකක් තමයි සංඥා.
බීජය එක හටගන්න. ඊට පස්සේ මේ බීජය පැලවෙනවා වගේ ඊට පස්සේ මේක පැලවෙන්න හේතුව අපි බලමු. මොකද්ද කියලා? විඥාන මට්ටමට එන්න හේතුව මොකද්ද කියලා බලමු. එතන මොකද්ද හේතුව? චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ආ එතන හේතුව ඇසයි රූපයයි. හමු වීමනේ. ඇස කියන එක සකස් වෙලා ඒ ඇස ඉදිරියට රූපේකුත් ආවොත් නැත්නම් කන සකස් වෙලා කනේ ශබ්දයක් වැදුනොත් නාසයේ සකස් වෙලා ගඳ සුවඳක් ඇවිල්ලා වැදුනොත් දිව සකස් වෙලා තියෙන වෙලාවේ දිවෙට රස ඇති යමක් මොන ගැවුනොත් දැන් වායෝ ධාතු වගේ එකක් දිවේ හැපුණට රස දැනෙන්නේ නැහැ. රසයේ ඇති දෙයක් දිවේ වදින්න ඕන. වායෝ ධාතු එහෙම රසවත් එකක් නෙවෙයි නීරස එකක්. එහෙම දෙයක් නෙවෙයි රස ඇති දෙයක් දිවේ වැදුනොත්. ඊළඟට කිසියම් පහසක් සහිත දෙයක් රළු ගොරෝසු බවක් මුදුසු මුතු බවක් ඇති දෙයක් කය ස්පර්ශ වුනොත් අන්න හේතුව. හේතු වේ ඵලය මොකද්ද? උපජ්ජති විඥාන. අන්න විඥාන අවස්ථාවට එනවා. ඒතන හේතුව එහෙමයි. ඊළඟට දැන් ඕක ඔය මේ රූපය ඊළඟට තියෙන්නේ ආයමත් සංඥානේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. එතකොට අර විඥාන වෙලා එතනින් පස්සේ පස්ස වෙනවා අපි කියමු. ඒ අර අවබෝධයේ නැත්නම් ඒක ටිකක් දිගට පවතිනවා. කල්ලල්ලා තියෙනවා. අපි ඔකට හිත වදිනවා පස්ස වෙනවා කියලායි කියන්නේ. එතකොට පස්ස සමුදය සංඥා සමුදය අන්න එතන හේතුව පස්සයි. දැන් බලන්න හේතුඵල ධර්මතාවයේ යටතේ හරියට නිකන් දරුව හටගන්න මේ හේතුව, දරුව බිහි වෙන්න මේ හේතුව, දරුව ලොකු වෙන්න මේවා හේතු වගේ සංඥාව ඇති වෙන්න අර රූප කොටස්. සංඥාව අවදි වෙන්න විඥාන වෙන්න ඉන්ද්‍රියයි අරමුණයි. ඊට පස්සේ ආපහු මේ අරමුණ හඳුනා ගන්න එකටනේ රූප සංඥා කියන්නේ, එකටනේ ශබ්ද සංඥා කියන්නේ. ඒ අරමුණ හඳුනා ගන්න උපකාරී වෙන්නේ පස්ස. පස්ස සමුදය සංඥා සමුදය කිව්වේ ඒකයි. ඔය විදිහට. එතකොට දැන් පැහැදිලිනේ හේතුඵල ධර්මානුකූලව සඤ්ඤා බීජ අවස්ථා බීජය ඇති වෙන්න හේතුව මේකයි. සඤ්ඤාව විඥාන බවට හැරෙන්න හේතුව මේකයි. ඒ විඥාණයෙන් රූප සඤ්ඤා ආදී සයාකාර සඤ්ඤාව සයාකාර හඳුනා ගැනීම කියලා අපි ඒකට කියමු. සයාකාර හඳුනා ගැනීම සිද්ධ වෙන්න හේතුව මේකයි. හේතුව කියන්නේ අර හේතුත් එක්ක ප්‍රධාන හේතුව මේකයි පස්ස. දැන් බලන්න විඥාණය ඇති වෙන්න අවදි වෙන්න ක්‍රියාත්මක වෙන්න ඇති වුණු වෙලාව තමයි අර මෞකසේදී අර මේ සංඥාව. සංඥාව ඇති වෙන්න සංඥාව ක්‍රියාත්මක වෙන්න නැත්නම් සංඥාව වැඩෙන්න ක්‍රියාත්මක වෙන්න හේතු තුනක් නේ අපිට පෙන්වන්න පුළුවන්. සඤ්ඤාව බීජයක් හැටියට ඇති වෙන්න හේතුව අර රූප ධර්ම. එතනත් රූප ධර්ම තමයි මවගෙන් පියාගෙන ලැබෙන කොටස්. හැබැයි මාතු කුච්චේදී හමු වෙන්නත් ඕන. ඒ හේතු ටික හරියටම යෙදෙන්න ඕන. ඉමස්මින් සති ඉදම් හෝති කියන්නේ ඒක. ඊළඟට මේ සඤ්ඤාව විඥානයේ බවට හැරෙන්න උපකාරී වෙන්නේ ඉන්ද්‍රිය සහ අරමුණ. චක්කුංච පටිච්ච රූපේච එහෙම නැත්නම් සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන උප්පජ්ජති චක්කු විඥාන අවදි වෙන්න උපකාරී වෙන්නේ ඉන්ද්‍රියයි අරමුණ. ඊට පස්සේ අරමුණ හඳුනා ගන්න මට්ටමට එන්න උපකාරී වෙන්නේ පස්සේ. පස්ස සමුදය සංඥා සමුදය කිව්වේ. පැහැදිලි ඇති ඔය හේතුඵල ධර්මානුකූලව මේක සිද්ධ වෙන්නේ හැටි. ස්වාමීන් වහන්සේ. ඔව් මට ඇහෙනවා. කියන්න. ස්වාමීන් වහන්සේ මේ සංඥාවේ යථාභූතයේ තමා තුලින් නොදකින තාක් කල්
රාගදේශ මෝහයෙන් ගැලවීමට අපහසු වෙනවද? ඔව් ඒක හරි. මේ සංඥාවේ යථාභූතය කියන්නේ එතකොට මොකක්ද? යථාභූතයේ හැටියට අපිට ගන්න පුළුවන් සංඥාවේ අස්සාදය ආදීනවේ නිස්සරණ තුන ගන්න පුළුවන් නේ. තමා තුලින්ම දකින්න ඕන මේ තුන. මේ තුන ගත්ත හැකි යථාභූතයට. ඒ වගේම තව ඕනනම් අනිච්චතාව සංඥාවේ අනිච්චතාව අනාත්තතාව සංඥාවේ විපරිණාමතාව සංඥා සමුදය සංඥා නිරෝධය අර මේ දැන් කිව්වා වගේ පටිච්ච සමුප්පන්නතාවයි. ඉතින් ඕව දැකීම තමයි නේ යථාභූතයේ දැකීම කියලා අපි කියන්නේ. එහෙමයි. ඒ ටික දැක්කම මොකද වෙන්නේ? නොදකින්නතාවක් මොකද වෙන්නේ? නොදකින්නතාවක් මොකද වෙන්නේ? ඔව්. ඇලෙනෝ ගැටෙනෝ මුලා වෙනවනේ. නොදකින්නතාව. දැක්කම ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නැති වෙනවා. ඔව්. ඒක හරි. එමේ සම්පස්ස. වාන්සිත බඩක් පුසන්. ස්වාමින්වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමින්වහන්සේ දැන් අර සම්මා අඤ්ඤා විනිස්සෝ කිව්වනේ. ඔව්. ඒ කියන්නේ සම්මා ඥාන සහ මේ සම්මා ඥාන සම්මා විනිස්සෝ එතනද දසාංගෙහි කියනකොට දෙක එකතු වෙනවා කියන්නේ ඒ දෙකද? ඔව්. දැන් ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8න් පස්සේ දසාංගයක් වෙනකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකක් උගන්වනවානේ. ඒක හරි. ඔබතුමී කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඔව් එතන තියෙන්නේ අඤ්ඤා විමුක්තෝ සම්මා අඤ්ඤා විමුක්තෝ සම්මදඤ්ඤා විමුක්තෝ කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලා ප්‍රතිඵලය ගත්ත කෙනා ප්‍රතිපලයේ ගත්ත කෙනා ගැන හඳුන්වනකොට තමයි දසහංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියන්නේ. දසහංගේහි සමන් දසහි අංගේහි සමන්නාගතෝ. ඔව්. එතකොට අර අට නැතුව නෙමෙයි ඒ අට වඩලා ඒ අට තුලින් ගිහිල්ලා සම්මා අඤ්ඤා වෙලා සම්මා විමුක්තෝ වෙලා. එතකොට එතන මනා කොට අවබෝධ කර ගැනීම මනවින් මිදීමක් කියන දෙක තියෙනවා. හැබැයි අර මගේ යනකොට තාම මේ දෙක සම්පූර්ණ වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට අරිහත් භාවයේ තුල තියෙන මේ දෙක. ඒක තමයි සම්මදඤ්ඤා විමුක්තෝ. හරි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් මේ සංඥාව කියන එකම යම් කිසි වැඩිමක් වැඩි දියුණු වීමකින් විඥාණය කියන සත්‍යෙට පත් වෙනවා කියලා දැන් අපි කතා කරන්නේ නේද? ඔව්. ඔක මේ මම මේක තේරුම් අරගෙන හිටියේ මේ ඔය වේදනා සංඥා සංකාර කියන ඔය වේදනා සංඥා කියන මූලික දේවල් ඒව බොහොම අහිංසක අර උපභාස්වර තත්වයේ තියෙන සංඛාර ඒවයින් අපි කරන අභිසංකාර තමයි අපිට මේ ඒ අභිසංකාර වෙනකොට ඒවයින් තමයි කුසලාභී මේ පුඤ්ඤාභිසංකාර ආනන්දාභිසංකාර වෙලා ඊට පස්සේ ඒවයින් තමයි එතන එතකොට පංච උපාදාන ස්කන්ධය සකස් වෙනකොට ඒ පංච උපාදාන ස්කන්ධය නිසා තමයි මේ අපේ මේ කොම දුක ඇති වෙන්නේ කියලා. එතකොට එහෙම ඒ අபிසංකාර සකස් වෙන අතර තුරේදී අර මූලිකව ඇති වුණු වේදනා සංඥා ඒව නිරුද්ධ වෙලා කියලා එහෙම විස්තර කිරීමකුත් තියෙනවද? එහෙම නැත්නම් ඒක වරදවා වටහා ගැනීමක්? මට හිතෙන එක වරදවා වටහා ගැනීමක් කියලා. කියන්නේ මූලික නාම ධර්ම ටික ඇති අවස්ථාව තමයි ඇත්තටම ප්‍රභාෂ්වර අවස්ථාව. දැන් එතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන විදියට නේ දක්වන්නේ. එතකොට ඒ වෙලාව ඔය කියන එතකොට රූප නාම ප්‍රභාෂ්වරයි
ඒව ස්වභාවික විදිහට ක්‍රියාත්මක වෙනවා දැන් ලදරුවෙක් යමක් දිහා බලනකොට ඒ හරි හරි විවෘතව අවංකව මේ කුත්ම නැතුව බලනවනේ ඒක අපි සාමාන්‍යයෙන් පේනවනේ එතකොට නමුත් එතන අර නාම ධර්ම ටික රූප නාම රූප හරියටම ක්‍රියාත්මක වෙනවනේ එතන ඒ මූලික අවස්ථාව ඉතින් ඒ ප්‍රභාෂ්වර අවස්ථාව කියලා කියන්නේ ඒකයි හරි පිරිසිදුව මේ නාම රූප ක්‍රියාත්මක වෙන අවස්ථාව ඉන් පසුව තමයි ක්‍රමයෙන් මේකට විශේෂ එකක් තෝරලා අර ඡන්ද රාග ඊට පස්සේ තෝරන්න පටන් ගන්නවා දරුවා වුණත් අපි දකිනවා එයා මේ ආත දෙන දේවල් වලින් සමහර ඒවා එයා තෝරන ගතියක් පේනවා තෝරලා එකකට දෙකකට විශේෂ මනාපයක් විශේ෷ කැමැත්තක් විශේෂ ලැබියාවක් තමන්ගේ කර ගැනීමක් වෙන් කර ගැනීමක් පෙන්නනවා ඔය අතරින් ඔය විදිහට තමයි ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ඡන්ද රාග ඇවිල්ලා ඔය තමයි ඔය සංස්කාර පටන් ගන්න වෙලාව ඔය දැන් ඇත්තටම උතන සර්ණස් දැන් අපිටම 60 සම්බන්ධ කරලා කතා කරුවොත් එහෙම ඔය මූලිකව මේ තින්න සංගති පස්ව වස්වච්ච වේදනා වේදනාපත් යම් වේදිති සංජානන්ති කියලා ඒ කියනකොට ඔක ඇස සම්බන්ධව චක්කු විඥාණයට අදාළ විදිහට මේක කතා කරන්නේ නේද? දැන් ඊට පස්සේ අන්ධාව එකතු වෙලා සිද්ධ වෙන සිද්ධියට අපි ඔය අபிසංකරණය කියලා කියන්නේ. ඒක මනෝවිඥාණය හරහා සිද්ධ වෙන එකක් නෙවෙයි. ඔව් ඒක ඇත්තටම මේ මානසිකාරය කියලා ගත්තොත් තමයි වඩා මුතෙන්දී යෝග්‍ය වෙන්නේ. අපි යම් කිසි දෙයක යම් කිසි ගති ලක්ෂණයකට පක්ෂව හිතනවා. ඒක තමයි ඔය මානසිකාරයේ එතන ස්වභාවය. මානසිකාරයේ ස්වභාවය නැවත නැවත මතක් කරන නැවත නැවත හිතන ගතිය මානසිකාරයේ මූලික වශයෙන් තියෙන්නේ. නමුත් මානසිකාරයේ තියෙන එකත් මනෝවිඥාණය අරහා සිදු වෙන දෙයක් නේද? ඔව් හරි. මනෝ කියනකොට එතන දැන් ඔය මානසිකත්වය සාමාන්‍යයෙන් චිත්ත මනෝ විඥාන කියන වචන තුනෙන් හඳුන්වනෝනේ. දැන් චේතනාකරණයට බරව යනවනම් චිත්ත කියනවා. වෙන්වෙන්ව අරමුණු වෙන් කරලා හඳුනා ගැනීමේ පැත්තට බරව යනවනම් විඥාන කියනවා. අරමුණ නැවත නැවත මෙනෙහි කිරීමේ පැත්තට බරව යනවනම් මානසිකාර කියනවා. එතකොට මනෝ කියන වචනේ යෙදෙන්නේ මානසිකාරයට බරව යනකොට. විඥානං කියන වචනේ යෙදෙන්නේ විඥානනේ පැත්තට බරව යනකොට චිත්තං කියලා යෙදෙන්නේ චේතනාවට බරව යනකොට හැබැයි මේ තුනම කෙරෙන්නේ එකම මේ මනසේම ක්‍රියාකාරකම් තුනක් ඇත්තරම මේක එතකොට දැන් අර අපි ගත්ත රූප සංඥාව ඒක හරි ස්වභාවිකයි ප්‍රභාස්වරයි පිරිසිදුයි රූපය අඳුනගත්ත නමුත් ඒක තියෙන කිසියම් ගතිගුණයක් ගති ලක්ෂණයක් නිසා ඒකේ තියෙන වර්ණය හෝ දිග පළල උස මහත හැඩය නැත්නම් ඒකේ රිද්මේ රටාව තාලය තුලින් ලබන වින්දනයේ නිසා මානසිකාරයේ පොඩ්ඩක් හුරු වෙනවා ඒකට ටිකක් පක්ෂව මෙනෙහි කරන්න. ඒක තිබුණොත් හොඳයි ඒක තව ටිකක් වැඩි වුණොත් හොඳයි ඒක ලං කරගත්තොත් හොඳයි ඒක ළඟ තියාගත්තොත් හොඳයි ඒක කිට්ටු කරගත්තොත් හොඳයි ඒ ආදී වශයෙන් ඒ මොකටද අර මානසිකාරය එහෙම කරන්නේ ආයසරයක් වින්දනය ලබා දෙන්න ඕන නිසා ඒකේ හරි එක සැරයක් වින්දනය කරපුවාම වේදනා වින්දනය කරපුවාම ඒක අඳුන ගන්නවා ඒකේ තියෙන ගති ලක්ෂණය වේදනා යම් වේදේති තන් සංජානාති කිව්වේ ඒකයි එතකොට ඒ අඳුනගෙන ඒ විඳිල්ල ආයි ඕන වෙනවා ඒක හරි එක්තරා ස්වභාවික දෙයක් ඒ යමක් වින්දම ඒක තියෙන සුවදායි වින්දනේ ආයි අවශ්‍ය වෙන එක ස්වභාවිකයි. එතකොට මානසිකාරය මොකද කරන්නේ? ඒකට පක්ෂව මෙනෙහි කරනවා. එතකොට තමයි අපි ඔය තණ්හා කියලා කියන්නේ. ඊට පස්සේ අර වින්දනේ කටුකනම් මානසිකාරය මෙනෙහි කරන්නේ ඒකට විපක්ෂව. ඒක තමයි අපි ද්වේෂය කියලා කියන්නේ. එතකොට ඕක මානසිකාරයේ වේදනාව පදනම් කරගෙන කරන දෙයක්. ඔය ගැඹුර අපි තේරුම් ගත්තොත් ඔය මානසිකාරයත් ඔය පක්ෂ විපක්ෂ විදිහට
මෙනෙහි කරන ගතිය අපිට වළක්වන්න පුළුවන්. ඊට පස්සේ එහෙම මෙනෙහි කරලා යන්නේ ඊළඟට යන්නේ තණ්හාවටයි ද්වේෂයටයි යන්නේ. රාගයටයි ද්වේෂයටයි යන්නේ. ඒකත් අපිට වළක්වන්න පුළුවන්. මොකද මේවා වළක්වන්නේ අයෝනිසෝ මනසිකාරය අරකට කියන්නේ. අයෝනිසෝ මනසිකාරයේ නිසා අර රාගයයි ද්වේෂයයි හටගන්නවා. රාගයයි ද්වේෂයයි නිසා දුක හටගන්නවා. එතකොට අපි දුක්ඛ නිරෝධයනේ මේකේ ඉලක්කය. චතුසත්‍යයේ දුක්ඛ නිරෝධය ඉලක්කය. එතකොට දුක්ඛ නිරෝධයට යනකොට අපිට පේනවා ඇලිමයි ගැටීමයි. ඇලිමයි ගැටීම මොකද ආවේ? අයෝනිසෝ මනසිකාරය නිසා. මොකද අයෝනිසෝ මනසිකාරෝනේ? අර වේදනාවේ තියෙන සුඛ ගතියට පක්ෂව මෙනෙහි කරා. එහෙම නැත්නම් වේදනාවේ තියෙන දුක්ඛ ගතියට විපක්ෂව මෙනෙහි කරා. එතකොට ඒ අර සුඛ ගතියයි දුක්ඛ ගතියයි දෙක අනිත්‍ය අනාත්ම විදිහට පෙන්වනවා. පෙන්නපුවාම ඒකට පක්ෂව මෙනෙහි කරනවත් විපක්ෂව මෙනෙහි කරනවත් ඕමනාවක් වෙන්නේ. ඊට පස්සේ මෙනෙහි කරන්නේ යෝනිසෝ. ඒ කියන්නේ ආ ඒකේ හැටි එහෙමයි. ඒකේ සුඛ ගතියක් තියෙන එක හැබැයි. මේක දුෂ්කර ගතියක් තියෙන එක කටුක රළු ගොරෝසු ගතියක් තියෙන එකත් හැබැයි. ඒක සබාධමටයි දෙයක් කියන එක අවබෝධ වෙනවා. උපේක්ෂා වෙනවා. උපේක්ෂා වුණායින් පස්සේ අයෝනිසෝ මනසිකාරයට යන්නේ නැහැ. පක්ෂව හෝ විපක්ෂව මෙනෙහි කරන්නේ නැහැ. ඒකයි ස්වභාවය. අන්න ඒ පක්ෂ විපක්ෂ මෙනෙහි කිරීම හරහා ගිහිල්ලා තමයි ඔය පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර අනින්ජාපි සංඛාර පැත්තට යන්නේ. ඒව ඔක්කොම අකුසල සංස්කාර. පුඤ්ඤාපි සංඛාරත් අකුසල. අපුඤ්ඤාපි සංඛාරත් අකුසල අනින්ජාපි සංඛාරත් අකුසල. එහෙම යන්නේ. දැන් මම තේරුම් ගන්න කාරණාවක් විසවන්නස දැන් මේ අර සංඥාව විඥානය බවට මෝරා යනවා කියන එක මේකට සම්බන්ධ කරන්නේ ඔව් ඒක විඥාන වෙලා මේ ඒක අර අන්තිමට සංස්කාර දක්වා යනක තින් විජානන අවස්ථාව විඥාන කියලා කියන විඥාන ඒ සංකාර අවස්ථාව අර විදිහට මේ සිතිවිලි සකස් වීම අර මෙනෙහි කිරීම හරහා වෙන දෙයක් ඒක ඇත්තටම. මොනවද සරණයි? සරණ සර. මගේ දැන ගැනීම හොඳයි මම අහන්නේ. මේ දැන් ඔය චක්කුංච නිරුද්ධති රූප සංඥා විරච්ඡති කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය නේද? ආ නෑ එහෙම රහතන් වහන්සේගේ ස්වභාවය නෙමෙයි අපි යම්කිසි කුසලයක් වඩනකොට එහි ඵලයේ විදිහට සිද්ධ වෙන දෙයක් ඒක. ඒ කියන්නේ හේතුවක ඵලයක් ඒ දක්වන්නේ අපි යම් කුසලයක් වඩන වෙලාවක චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. ඒකනේ එහෙමනේ. ඔව්. එතකොට දැන් චක්කුංච නිරුජ්ජති කිව්වම ඇහැ නැති වෙලා යනවා කියන අදහස නෙමෙයි තියෙන්නේ ඇත්තටම. ඇහැ සම්බන්ධයෙන් තිබුණු රාග දේශ මොහ අයින් වෙලා යන එක ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ නිරුජ්ජති නිරෝධ. ඊළඟට රූප සංඥාට විරජ්ජති කියන්නේ රූප සංඥාවට තිබුණු රාගය විරාග වෙනවා කියන එකයි විරජ්ජති කියන්නේ. විරංජනේ වෙනවා විරාග වෙනවා විරජ්‍යති කියන්නේ අර අපි කියවනේ මෙතන රාග ඇලීමක් තියෙනවා කියලා. ඔව් ඒකයි මේ කියන්නේ. රූප චක්කුංච නිරුජ්‍යති රූප සංඥාච විරජ්‍යති. දැන් ඒක ආර්ය ශාවකයාට පුළුවන් මෙතන ළඟා වෙන්නනේ. ඔව් දැන් මෙතන ඇහැ පිළිබඳව දැන් ඇහෙන් ඇහින්නේ ওই රූප සංඥාවක් දෙන්නේ. රූප සංඥාව දෙන්න උපකාරී වුණේ ඇහැනේ. එතකොට ඔය දෙකම පිළිබඳව අපේ තියෙන යම් කිසි ආකාරයක මේ ඇලීමක් නේ. අපි අර රූප සංඥාව දෙන්න උපකාරී වුණේ ඇහැ නිසා ඇහැටත් අපේ ඇලීමක් තියෙනවා. එතකොට චක්කුංච නිරුජ්ජති කියලා කියන්නේ ඇහැ නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ඇහැ පිළිබඳව අපේ තිබිච්ච අර ඇලීම නැත්තම් ගැටීම නැත්තම් මුලාව ඉවත් වෙලා යනවා. ඊට පස්සේ දැන් රූප සංඥාව ඇහැ විසින් අපිට හදලා දුන්න අර රූප සංඥාව තියෙනවනේ. ඔව්. ඒකත් විරංජනේ වෙනවා කියලා කියන්නේ විරජ්‍යති කියන්නේ ඒක පිළිබඳව යම් කිසි රාගයක් තිබ්බනම් ඇලීමක් තිබ්බනම් මට මේ රූපය මේ පාටම මේ දිගම මේ පළලම මේ උසම
මේ හැඩයම කියලා ඒකට තිබුණා නම් යම්කිසි රංජනයක් යම්කිසි රාගයක් ඒක විරංජනේ වෙනවා කියන එකයි රූප සංඥාච්ච විරජ්‍යති කිව්වේ. ඒ කියන්නේ රූප සංඥාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු රාගයේ විරාග වෙනවා කියන එකයි ඒකේ අදහස. එහෙනම් ස්වාමීන් වහන්සේ එහෙමයි මම මට ඒක දැනගන්න ඕනම තියෙනවා ඒකයි. එහෙමයි. ඒකට මම තව පොඩි කොටසක් එකතු කරන්න අවශ්‍යයි. මොකද මේ දැන් ඒක වෙන්නේ ඇසෙත් රූප සංඥාවෙත් අනිත්‍ය අනාත්මයේ හොඳට මෙනෙහි කරනකොට තමයි. ඒක තමයි ඒ එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අරක වෙන්නේ. මම කියවන්නේ මුලදී එහි ප්‍රතිඵලයක් විදියටයි මේක වෙන්නේ කියලා. ඒක චක්කු නිරුද්ධ චක්කු නිරුද්ධ වෙන්නේ අතන අනිත්‍ය දුකනාත්ම මෙනෙහි කරනකොට. ඇසේ අනිත්‍ය ස්වභාවයේ ඇසේ අනාත්ම ස්වභාවයේ ඇසේ විපරිණාමයේ ඒක මෙනෙහි කරනකොට තමයි ඇස පිළිබඳව තිබුණු අර රාග දෝෂ මෝහ නිරුද්ධ වෙනවා. ඊළඟට රූප සංඥාවේ අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරනකොට තමයි රූප සංඥාදී උණු රාගය දුරු වෙන්නේ. විරජ්‍යති වේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නාට උස්සලා තියෙනවා කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ දැන් ඔය සතර සතිපට්ඨානයේ වඩනකොට අපි රූපස්කන්ධේ කායાનුපස්සනාව තුළින් රූපස්කන්ධේ අසුබ අනුස්සතිය වඩලා ඊට පස්සේ වේදනානුස්පස්සනාව මගින් මේ පංචස්කන්ධේ දුක දැක්කම ධම්මානුපස්සනාව තුළින් අනත්තානුපස්සනාවේ සංඥා සංඛාර වල අනන්ත අනත්තානුපස්සනාව දැක්කම චිත්තානුපස්සනාව තුළින් අනිච්චානුපස්සනාව ඒ විඥානේ අනිච්චතාවය දැක්කමත් අපිට ඒ සමුදේ පැත්තට යන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? සමුදේ නිරෝධේ පැත්තට. නිරෝධේ. නිරෝධයට. ඔව්. දැන් ඔය බුතුමිය ඉදිරිපත් කර කායानुපස්සනාවෙන් මේකයි වේදනානුපස්සනාවෙන් මේකයි චිත්තානුපස්සනාවෙන් මේකයි ධම්මානුපස්සනාවෙන් මේකයි කියලා ඒ අනුපස්සනාවලින් අනුපිළිවෙලින් වැඩෙන කුසලතා පිළිබඳ විග්‍රහයක් ඔබතුමී ඉස්සරලා ඉදිරිපත් කරේ. එතකොට කායानुපස්සනාවෙන් මේකයි වේදනානුපස්සනාවෙන් මේකයි චිත්තානුපස්සනාවෙන් මේකයි ධම්මානුපස්සනාවෙන් මේකයි කියලා. එතකොට ඔය විග්‍රහය මේ සමහර විට ඔබ වෙනත් දේශනාවලදී අහන්නත් ඇති. ඕක මේ අපේ අටුවාවක තියෙන විග්‍රහය දේශනාවකින් තමයි අහන්න ඇත්තේ සමහර විට. එතකොට නමුත් බුද්ධ දේශනාවේ හැටියට ඔය අනුපස්සනා හතරෙන්ම කෙරෙන්නේ ඇත්ත වශයෙන් පොදු කාර්යයක් කියවම දැන් ආතාපි සම්පජානෝ සතිමා තුනේ හතරෙම එහෙමමයි යන්නේ. වෙනසකට තියෙන්නේ කායානුපස්සනාවේදී රූප ධර්මයේ ප්‍රමුඛ කරලා විශේෂ කරලා ඉස්සරහට ගන්නවා රූප කොටස අරගෙන ඒ පිළිබඳ සිහිනුවන උපද්දලා ඒ පිළිබඳව තිබුණු යම්කිසි ඇලීම් ගැටීම් මුලාවීම් තිබෙනවා නම් ඒක දුරු කරනවා වීර්ය කරලා. එතකොට දැන් කායානුපස්සනාවේදී කෙරෙන්නේ රූප ධර්ම පිළිබඳ රාග දේශ මොහ දුරු කිරීම. ඉතින් ඊට අදාළ පටිකූල මානසිකාර ධාතු මානසිකාර සීවතික මානසිකාර වශයෙන් කමඨහනුත් ඉදිරිපත් වෙලා තියෙනවා. වේදනානුපස්සනාවට ආපුවම්මත් තියෙන්නේ ආතාපි සම්පජානෝ සතිමාමයි. ඉතින් එතෙන්දී වේදනාව තුන් ආකාරයෙන් වේදනාවට සතිමත් වෙලා වේදනාව විඳීම වින්දනය පිළිබඳ යම්කිසි ඇලීමක් ගැටීමක් මුලාවක් තිබ්බනම් ඒක ආතාපි. ඒක බොහොම වැරවැයමින් ඒක දුරු කිරීමක් කරන්නේ. එතකොට එතන වේදනාව පිළිබඳ අනිශ්චිත කෙනෙක් වෙනවා. අතෙන්දි රූපය පිළිබඳ අනිශ්චිත කෙනෙක් වෙනවා. ඊළඟට චිත්තේට ගියාම විවිධ සිතිවිලි තියෙනවා. සරාග චිත්ත විරාග චිත්ත ආදී වශයෙන්. එතෙන්දිත් පාවිච්චි කරන්නේ ආතාපි සම්පජානෝ සතිමාමයි. සිතවිලි පිළිබඳ සිහිනුවන උපද්දලා ඒ පිළිබඳ සිතවිලි වල ගති ස්වභාවයේ තේරුම් අරගෙන
ඒව කුසල අකුසල වශයෙන් මනවින් වෙන් කරගෙන අර ආතාපි ගුණයට ගිහිල්ලා අකුසල සිතුවිලි නිරෝධ කිරීමක් කරන්න. එතනත් අන්තිමට වෙන්නේ අනිශ්චිත වෙනවා චිත්ත පිළිබඳව. ධම්මානුපස්සනාවට එනකොට ඔය දෙකම මිශ්‍රව aran තියෙනවා. ධම්මානුපස්සනාවේ කමඨහන් වලදී නීවරණ පබ්බේදී කන්ද පබ්බේදී ආයතන පබ්බේදී බොජ්ජංග පබ්බේදී සච්ච පබ්බේදී කියලා ඒකෙත් කොටස් පහක් පුරුක් පහක් පෙන්නනවා. ඒ වෙයිදී පොදුවේ නාම රූප එකට aran තියෙනවා. මිශ්‍රව අරගෙන එතන තියෙන්නේ ආතාපි සම්ප්‍රජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. එතෙන්දි කරන්නේ නාම රූප ධර්ම එකට ක්‍රියාත්මක වෙන අවස්ථා. දැන් ආයතන පබ්බේ ගත්තොත් එහෙම එකට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් පෙන්වන්නේ හොඳටම. ඒ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ඇලීම් ගැටීම් මුලාවීම් නුවණින් දැකලා සිහි නුවණ සිහිය යොදලා නුවණින් දැකලා ආතාපි වෙනවා. අකුසල පක්ෂේ බැහැර කරනවා. එතකොට වෙන්නේ සියලු නාම රූප ධර්මතා පිළිබඳ අනිශ්චිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔය චතු අනුපස්සනාව නැත්තම් චත්තාරෝ සතිපට්ඨාන අනුපස්සනා හතරෙන්ම හතරක් වෙලා තියෙන්නේ මේවා අනුපිළිවෙලින් වඩා ප්‍රකට තේරුම් ගැනීමට පහසු එකේ ඉඳලා පටන්ගෙන තියෙන්නේ. රූප ප්‍රකටයි තේරුම් ගන්න පහසුයි. වේදනාව නාම වලින් වඩාත් ප්‍රකට එක වේදනාව වින්දනය. තේරුම් ගන්න පහසුයි. එහෙම චිත්ත වලට ගියාම විවිධ චිත්ත තියෙනවා. ඒක ටිකක් ඊට වඩා සංකීර්ණයි. කොහොම නාම රූප වෙන් කරලා ඊට පස්සේ ධම්මානුපස්සනාවේදී ඒවා ඔක්කොම එකටනේ තියෙන්නේ. නාම රූප අපි වෙන් කරලා ගත්තට රූපෙන්තරෝ වේදනාව වේදනාවෙන්තරෝ රූපේ එහෙම එකක් නැහැ. චිත්තේ රූපෙන්තරෝ එහෙම පවතින්නේ නැහැ. රූපේ ඇසුරු කරගෙන පවතී. නමුත් මුලදී වෙන් කරලා කඩලා පෙන්නනවා. අගදී ධම්මානුපස්සනාවේදී සියල්ල ධර්මතා හැටියට එකට පවතින දේවල් හැටියට පෙන්නලා ඒ නාම රූප පිළිබඳව තියෙන මේ අවිජ්ජා දෝමනස්ස විනීය අර ඇලීම සහ ගැටීම මූලික වශයෙන් දුරු කරලා අනිශ්චිතෝ විහෙරති නච කිංචි ලෝකේ උපාදීති මේ පිළිබඳව ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති පුද්ගලයෙක් එවැනි මනසක් එවැනි චර්යා රටාවක් ගොඩනගන. ඉතින් ඔහොමයි හතර සතිපට්ඨානේ හතරක් වෙන් කරලා තිබ්බට කෙරෙන කාර්යභාරය සමානව යන්නේ. නමුත් ඔය එක අටුවාවකදී ඔය වගේ විග්‍රහයක් තියෙනවා. ඔය විග්‍රහය සමහර දේශනාවලදී සාමින්නාන්සලා ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ මම සමහර ඒවා එහෙම ඇහිලා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ හතරෙදිම සතර සතිපට්ඨානේ වඩන අපි කායානුපස්සනාවෙන් දුරු වෙන්නේ ආවල් එක විතරයි කිව්වොත් ඒක වැරදි. වේදනානුපස්සනාවෙන් දුරු වෙන්නේ ආවල් එක විතරයි කිව්වොත් ඒක වැරදි. ඒක බුද්ධ දේශනාව නෙමෙයි, ඒක අටුවාවක කියන කාරණය. අටුවා කියනවා දන්නවා, පසු කාලීනව ඉදිරිපත් වෙලා තියෙන ධර්ම විස්තර වලටනේ අටුවා කියලා කියන්නේ. එහෙම තියෙනවා. නමුත් හැම අනුපස්සනාවකදීම ඊට අදාළ රාග දෝෂ මෝහ දුරු කිරීමක් උගන්වන්නේ. ඒ ධර්මතාවය කියන්නේ කාය අනුපස්සනාවේදී නම් රූප කය මුල් කරගෙන කය කේන්ද්‍ර කරගෙන සියලු රූප ධර්මවල යථා ස්වභාවය තමයි සැලකිල්ලට ගන්නෙ. දැන් පටිකූල මානසිකාරයට ගියොත් ඒක කය මූලික කරගෙන කිව්වට කේසාලෝමානකදන්තා කියලා. හැබැයි සියලුම රූප ධර්මවල ඊළඟට කියනෝනේ අජ්ජත්තං වාකායේ කියලා නතර කරන්නේ නෑනේ. බහිද්ධා වාකායේ කියලාත් කියනවා. ඊළඟට අජ්ජත් බහිද්ධා වාකායේ කියලා කියනවා. ඒ සමස්තේම ගන්න අරගෙන මේ හැම එකේම යථා ස්වභාවය තේරුම් කරනවා. ධාතු වශයෙන්, පටිකූල වශයෙන්, සීවතික වශයෙන් රූප ධර්මවල යථා ස්වභාවය ප්‍රකට කරනවා. ප්‍රකට කරපු ගමන්ම ඒ පිළිබඳව තියෙන ඇලීම ගැටීම් මුලාව අයින් වෙනවා. හැබැයි රූප ධර්මවල ප්‍රකට කරන විදිහට නාම ධර්ම ප්‍රකට කරන්න බෑ. ඒකට ක්‍රමවේදය වෙනස් වෙනවා. ඒක නිසා වේදනාවට යනකොට වේදනාවේ පටිකූල මානසිකාරයක් ධාතු මානසිකාරයක් උගන්වන්න බෑ. වේදනාවට අදාළව සීවතික මානසිකාරයක් උගන්වන්න බෑ. වේදනාව හඳුන්වා දෙන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන්, සාමිස නිරාමිස වශයෙන්.
ඒක හඳුන්වා දෙන විදිය වෙනස්. හඳුන්වා දීලා ඒකේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා වෙනකොට තුනේ මේකයි. මේ කායානුපස්සනාවේදීත් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වේදනාවට ගියත් එහෙමමයි. චිත්තයට ගියත් එහෙමමයි ධම්මයට ගියත් එහෙමමයි. අජ්ජත් බහිද්දා ඒත් එහෙමමයි යන්නේ. එතකොට අර කමඨහන් හත නැත්නම් මූලික අනුපස්සන හතර හතර වෙනස් වෙන්නේ නාම රූප අනුව. හතරෙදිම කෙරෙන කාර්ය එකයි. හතරක් නෙමෙයි. ඒක අටුවාවට වෙච්ච වැරද්දා. ඊ අටුවාවට වෙච්ච වැරද්ද තේරුම් නොගත් ඇත්තෝ දේශනාවටත් ඒක එහෙමම අරගෙන දේශනා කරනවා. ඒක නිසා උතන ඔබතුමී ඉදිරිපත් කර අදහසේ අර ඒ සකස් කරගන්න ඕන කොටසක් තියෙනවා. මට හිතෙන්නේ ඔබතුමී ඉදිරිපත් කරන්න ඇත්තේ එවැනි දේශනාවකින් ගත්ත උපුටා ගැනීමක් කියලා. එතන ප්‍රශ්නයක් වෙන නිසා තමයි ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරේ. අවසානයේදී ස්වාමීන් වහන්සේ අපිට සියලුම ධම්ම අපිට ප්‍රකට වෙන ධම්ම අපි ධර්මයක් ලෙස දැක්කනම් එතනම නිරුද්ධ වෙනවනේ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒ සම්බන්ධයෙන් තිබුණු රාග දෝෂ මොහ නිරුද්ධ වෙනවා. හරි. ධර්මතා ධර්මතා ලෙස දැක්කම. ධර්මතා ධර්මතා ලෙස දැක්කම. ඔව්. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ ඒක තමයි. ධර්මතා ධර්මතා ලෙස දැකීම කියන එක. ඔව් ඒක හරි. හොඳයි ස්වාමීන් වහන්ස බොහොම පිං සිද්ධ වෙනවා. සරයි. ස්වාමීන් වහන්ස ඒ ශාමින්නෝනා කතා කරපු ඒ සතර සතිපට්ඨානේ තුලින් සතරාකාර ධර්මයේම සංඛාර උපේක්ෂා ඥානෙ තුලින් නිරෝධ වෙනවා නේද ස්වාමීන් වහන්ස? ඔව් සංඛාර උපේක්ෂාවේදී ඒක ටිකක් විස්තර ඇතුව කියන්න ඕන. කාරණයක් සංඛාර උපේක්ඛා සහ සංඛාර උපේක්ඛා ඥාන. එතකොට එතෙන්දි සංඛාර කියන්නේ සබ්බේ සංඛාරා කියන එකයි. එහෙම නැතුව මේ අර අපි වෙන් කරලා ගන්න අවිජ්ජා පත්‍ය සංඛාරා එතන තියෙන පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා අනිඤ්ඤාභි සංඛාර වගේ කොටසක් විතරක් නෙමෙයි සබ්බේ සංඛාරා කියන තැන සියලු හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ සියලු දේ සංඛාර හැටියට සලකනවා. ඒකෙදි ඒව තමයි සබ්බේ සංඛාරා කියලා කියන්නේ. එතකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති. ආදි වශයෙන් ඒ දේශනා මතකයිනේ යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ දේශනාවට අනුව ගියොත් ඒ සියලු සංස්කාර වල සංස්කාර ස්වභාවය අවබෝධ කරගත්තම සංස්කාර පිළිබඳ උපේක්ෂාව ඇති වෙනවා. උපේක්ෂාව. ඔව් මේකේ හැටි මෙහෙමයි. මේක මෙහෙමයි හටගන්නේ, මෙහෙමයි පවතින්නේ, මෙහෙමයි නැති වෙන්නේ. ඒ හටගත්තම මෙහෙම වෙනවා, පවතිනකොට මෙහෙම වෙනවා, නැති වෙනකොට මෙහෙම වෙනවා. ඒ ගැඹුරු අවබෝධයට ආපුවාම අර සංස්කාරයේ පිළිබඳ ඇති වෙන්නේ අපිට උපේක්ෂාවක්. උපේක්ෂාව. මේකේ හැටි මෙහෙම. එතකොට ඒක පිළිබඳව තිබුණා නම් යම්කිසි අවිද්‍යාවක් නොදැනුවත්කමක් අනවබෝධයක් එහෙම නැත්නම් ඇලීමක් ගැටීමක් මුලාවක් තිබුණා නම් ඒකේ අයින් වෙලා යනවා. එහෙමයි. සංස්කාරයේ හටගෙන සංස්කාරයේ පැවිතිලා සංස්කාරය නැති වෙලා යනවා. නමුත් ඒ පිළිබඳව අර අවබෝධය අපේ උපේක්ෂාව පිහිටියපු ගමන්ම එතෙක් ඒ සංස්කාරයේ පිළිබඳව තිබුණා මේ ඇලීමක් ගැටීමක් මුලාවක් ඒක අයින් වෙලා යන. ඒකයි ඔය සංඛාර උපේක්ඛා ඥානේ ස්වභාවය. ඒකේ ලක්ෂණය, ඒකේ ස්වභාවය ඒකයි. එතන නිවනම නේද? නිවනම තමයි. ඔව්. නිවනම තමයි. ඒ කියන්නේ අර සංඛාර පිළිබඳව ඉතින් ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි ඉන්න ස්වභාවයනේ නිවනක් නැහැ කියලා කියන්නේ. යම් වෙලාවක ඒ ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි ඉන්න ස්වභාවය නිරුද්ධ වෙලා ගියා නම් ඒක තමයි නිවන නේ. ඒක එහෙමයි. දැන් අපි එහෙමනම් අදට අපේ ධම්මම නිමා කරමු. අපි නැවත මුණ ගැහෙන්නේ අද දෙවනිදා. ඒ අනුව අපි
තුන හතර දවස් දෙකේ මුණ ගැහෙන්නේ නැහැ. පස්වෙනි දා තමයි අපි මුණ ගැහෙන්නේ. පස්වෙනි දා සඳුදාව අපි එදාට කෙරෙන්නේ අපේ භාවනා පුහුණුව. අපි හැම දිනාටම ගෞරවයෙන් මතක් කරන එදාට සා සම්බන්ධ වෙන්න කියලා. අදට අපේ දහම් හමුව අපි කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපි මෙතකින් නිමා කරනවා. වෙනදා වගේම මේ දහම් හමුව සංවිධානය කිරීමෙන් කාරුණික නිත්‍රශීලී අනුග්‍රහය දැක්වූ ඇත්තෝ ඒ වගේම සහභාගී වී සාවධානව දහම් හමුවට එකතු වෙලා ධර්ම අවබෝධය ඇති කරගත්ත ඇත්තෝ තවදුරටත් මේ දහම් හමුව සාර්ථක කරගන්නට සාරවත් කරන්නට අදහස් ඉදිරිපත් කිරීමෙන් ගැටළු ප්‍රශ්න මතු කිරීමෙන් මෙය සාර්ථක කරගන්න සහයෝගය දක්වපු ඇත්තෝ ආදී වශයෙන් දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ යහපත් කාර්යයට නොඑක් විදියට සහසම්බන් සහසම්බන්ධව සහභාගී වූ සියලුම දෙනාට සිතක් සාන්තියක් යහපතක්ම වේවා. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපිට අමතක කරන්න බෑ හැදුව වැඩුව මව්පියෝ සිප්සතර උගන්වපු ගුරුතුමන් මේ දහම් මගේ අපිට හමු වෙච්ච කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට කරුණාවෙන් මෛත්‍රියෙන් සහාය වෙන තමන්ගේ සහලේ ඥාති හිත මිත්‍රාදී ඇතුළු හැම දිනාමත් අපි වගේම මේ ධර්ම මාර්ගයට යොමු වේවා නිවන් මාර්ගයට යොමු වේවා රෝසසුන් දක්න සියලු දෙවියෝ අප සමග ජීවත් වෙලා දාපතර නැති මියගේ ඥාතීන් ආදී සියලු දෙනාම ඇතුළු සතුට විය හැකි අනුමෝදන් විය හැකි තේරුම් ගත හැකි හැම දිනාම මේ උතුම් දහම් කරුණු තේරුම් ගනිත්වා ඒවා පිළිබඳ අනුමෝදන් වෙත්වා අනුගමනය කෙරෙත්වා හැම දිනාම ධර්ම මාර්ගයට යොමු වේවා අපි හැම දිනාටම මේ උතුම් දහම මේ ජීවිතේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි සදහම් හමු නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සුවපත් වේවා